වශයෙන් දැක්වෙන ධර්ම එක සිය පහ තීනි අකුසල මූලානි තයෝ අකුසල විතක්කා තිස්සෝ අකුසල සං්ඥා තිස්සෝ අකුසලදාතුයෝ තීනි දුච්චාරිතානි තයෝ ආසවා තීණි සංයෝජනානි තිස්සෝ තන්හා අපරාපි තිස්සෝ තන්හා අපරාපි ති ඒසනා තිස්විද ීනි බයානි ීනි තමානි ීනි තිත්තායතනාන තයෝகிංචනා ීනි අංගනානි ීනි මලානි ීනි විසමානි අපරාණී පි තීනි විසමානිී අග්ගි තයෝ කාසවා අපරෙප්පි තයෝ කාසවා අස්සාධදිට්ටි අත්තානුදිට්ටි මිච්චාදිිට්ටි අරති විහේසා අදම්ම චරියා දෝවචස්සතා පාපමිත්තතා නානත්ත සඥා උද්දච්චං කෝසජ්ජන් පමාදෝ අසන්තුට්ටිතා අසම්පජඥතා මහිච්චතා, අහිරිකං අනෝතප්පං, පමාදෝ, අනාදරියන් දෝවචස්සතා පාපමිත්්‍රතා අස්සද්ධියන් අවදධ්ුන් කෝසාජ්ජං, උද්දච්චං අසංවරෝ දුසීලේියන් අරියානං අදස්සන කම්්‍යතා සද්ධම්මං අසෝතුකම්යතා උපරම්භ චිත්තා මුට්ට සච්චං අසම්පජඥන් චේතසෝ වික්්‍යේපෝ අයෝනිසෝ මනසිකාරෝ කුම් මග්ගං සේවනා චේතසෝලී නත්තං තික්කං විභංගක් පාලියෙන් අකුසල මූල එක ලෝබෝ දෙක දෝසෝ තුන මෝහෝ ගසක හු වැලක මුල ඇතිකල්හි ඒ මුල නිසා බොහෝ අතුපතර හත්‍ර දිසාවට හා උඩ තත් ලියලා යන්නාක් මෙෙන් ලෝබේ ඇතිකල්හි ලෝබේෙන් අනේක ප්‍රකාර අකුසල ධර්මයෝ ඇතිවන්නාහා ලෝබේ ඇති වූ කල්හි ෝ මඩනාලද පුද්ගලතිෙමේ ඒ ලෝබෙන් මෙහෙවන ලදුව මස්කෑම සඳහා සතුන් මරයි. ස්ොරකම් කරයි. ධනය ගැනීම සඳහා සමහර විට මිනිසුන්ද මරයි. මාපියන් සතු ධනය ගැනීම සඳහා ඔවුනට ද නොයෙකුත් හිරිහැර කරයි. සමහරවිට මාපියන්ද මරයි. අනුන්ගේ ධනය කොල්ලකයි. ය සඳහා චෛත්‍ය බුදුපිළිම බිඳී භික්‍ෂූන් මරයි පරධාර සේවනය කරයි නොක් වංචා කරයි සුරාපානය කරයි ඒ පවු් සියල්ලටම ලෝබය මුලබැවින් ලෝබය අකුසලමූලයකි දවේශය ඇති වූ කල්හි එයින්ද අනේක ප්‍රකාර අකුසල ධර්මයෝ නැගී ඇති දවේශ ලෝබේට වඩා දරුණුය ලෝබෙන් අකුසලෙන් නැගී වැවිී එන්නේ හෙමිනි ද්වේශයෙන් ඉතා වේගයෙන් අකුසලධර්මයෝ වහා නැගී යති. ද්වේශය ඇති වූ කල්හි එයින් මඩනාලද පුද්ගලයා පළමුුවෙන් රවා බලයි ඔහුගේ මොහුණ යක් මොහුණක් බඳුවෙයි පරුස වචන කියයි අත්පා ඔසවයි පොලු කඩු කෙනෙසි තුවක්කු ගනී අනුනට පහර දෙයි සමහරවිට අනුන් මරයි ගෙවල් ගිනි තබයි දේපොල විනාශ කරයි සමහරවිට තමාද දිවිනසාගනී ඒ සියල්ලටම මුල දවේශයයි එබැවින් දවේශය අකුසල මූලයකි මෝහය නුවනස නැතිකොට සත්වයා අන්දකරන ධර්මයකි මෝහෙන් මුලාවූඔහුට ආත්මාර්ථය නොදනේ පරාර්ථයද නොදනේ. ඔහුට පෙනෙන්නේ युक्ति අयुक्ති සය අयुक्තිය युक्ති्य සය ධर्मය අධर्मසය අධर्मය ධर्मසය අර්थ අර්थசය අර්थය अර්த்தசேය பிिன පवசேය පபிिනசேය ඔහු अකාලවාदීவை අूතවාदීவை අනර්ථවාදීවෙයි අධර්මවාදීවෙයි අවිනය වාදීවෙයි. ඔහුට නොකළැකි නීච ක්‍රියාවක් නොකළහැකි පවක් නැත. ඔහු බලවෙතකු වීනම් වඩාත් පෞකම් කරයි. ඔහුට මෝහේ නිසා ලෝබේදනැගයි දවේශයද නැගෙයි. ලෝබදවේශ මෝහ යන තුනෙන්ම පීඩිත වූ හෙතෙමේ මෙලොවද දුකින් ජීවත් වී මරණින් මතු අපා එහිද උපදින්නේය. අනේක අකුසලයන්ට මුල්වන බැවින් මෝහ අකුසලමූලයකි. ලෝභ මෝහයෝ සංසාර ප්‍රෞෘත්තියටද මූලයෝ වෙති. අක්කුසල විතර්ක. හතර කාමවිතක්කෝ, පහ ව්‍යාපාද විතක්කෝ හය විහිංසා විතක්කෝ සත්වයන් කැමතිවන ඇලුම් කරන වස්තූහු කාමයෝය මනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශයෝය තවත්ක්‍රමයකින් කියතොහොත් සත්වයන්ට ප්‍රියමනාප ආහාරපාන වස්ත්‍ර ආබරණ ෝග බාණ්ඩගේ වතුකුඹුරු රන්රිීදී මුතුමැණක් මුදල් යනාදියද ගවාදී සත්වයෝද අමුදරු නෑමිතුරෝධ යන මොහු කාමයෝය ඒ කාමයන් ලැබීම පිළිබඳ වූද පරිබෝග කිරීම පිළිබඳ වූද පරිස්සම් කිරීම පිළිබඳ වූද දියුණු කිරීම පිළිබඳ වූத கල්පனාව காம விතක්க்க நம்වෙ. காම විතාර්කයන්ගේ තොරව ගිහි ජීවිතය නොපැවැත්වියහැකය. කාමයන්ගේ නෑත්ව දුකින් මිදනු පිණිස මහනදම් පුරන්නවුන්ට මේ අනර්த்த කරය வி්‍යපාද விහිසා විතර්ක දෙක බෙහෙවි සමබැවි වෙන් කිරීම අපහසුය. මෛත්‍රියයට විරුද්ධ ස්වභාවය ව්‍යාපාදය අන්්‍යන්ට ්‍යර්පතක් කිරීම මෛත්‍රීිය ස්වභාවයයි. නපුරක් කිරීම ව්‍යාපාදය ස්වභාවයයි. එබවින් අන්්‍යන්ට අවමන් කිරීම පහරතීම ආදියෙන් පීඩාකිරීම් පිළිබඳ කල්පනාව ව්‍යාපාද විතර්කයකිය යුතුය කරුණාවට විරුද්ධ ස්වභාවය විහිංසාවයි කරුණාවෙන් කරනුයේ දුකතයන්ට පිහිටවීමය අන්්‍යන්ට දුක්දීම විහිංසාවයි. අන්්‍යන්ට දුක්දීම කරදර කිරීම පිළිබඳ කල්පනාව විහිංසා විතර්කයයි. ව්‍යාපාද විහිංසා විතර්කයන් ඉතිවුත්තක අටුවාාවේ දක්වා ඇත්තේ මෙසේය ්‍යාපාද විතක්කෝ අපපියෝ අමනාපේච සත්තේවා සංකාරේවා ගං්ජිත්වා ඕලෝකනාතු පට්ඨයයාවනාසනා උපප්ජති වෙහිංසා විතක්කෝ ඉමේ සතා හnyaතුවා වජතුවා ද්ජින්තවා විනස්සන්තුවා மாවා අහේ සුන්තිීවා චිත්තේන කාලේ පන සත්්‍යේ සූ ප්ජති අකුසල සඥා හත කාම සඥා අට ව්‍යාපාද සඥා නමය විහිංසාහ සඥා කාමයන් පිළිබඳ වූ කාම විතර්ක සහගත සඥාව කාම සඥානම් වේ ව්‍යාපාද විතර්ක සම්ප්‍රයුක්ත සඥාව ව්‍යාපාද සඥා නම්වෙයි විහිංසා විතර්ක සම්පයුක්ත සඥාව විහිංසා සඥා නම්වෙ අකුසල ධාතු දහය කාමධාතු එකළ ව්‍යාපාද ධාතුු දොළහ විහිංසා ධාතුු කාම විතර්කයම කාම ධාතුු නම්වෙයි ව්‍යාපාද විතර්කය ව්‍යාපාද ධාතු නම්වෙයි විහිංසා විතර්කය විහිංසා ධාතු නම්වෙයි. දුෂ්චරිත දහතුන කාය දුච්චරිත දහතර වචී දුච්චරිත කහලව මනෝ දුච්චරිත පානාතිපාතා අධිනාදානා කාමේසු මිච්චාචාර යනතුන කාය දුච්චරිත නම් වෙයි. මේවාට කාය දුච්චරිතය කියනුයේ කයින් සිදුකරන නිසාය. අනුල්ලවා මැරවීමේදී හා අනුල්ලවා සොරකම් කරවීමේදී ඒවා වචනෙන්න්ද සිදුවන නමුත්. බෙහෙවින් කෙරෙන්නේ කයින්ම නිසා සමහර්විටක. වචනෙන් සිදුවද කාය දුච්චරිතයයිම කියනු ලැබේ. සමහරවිට ගම්වල හැසරුුණද නාගරකයාට ගැමයායයි නොකයා නාගරිකයා කියන්නක් මෙනි. මුසාවාදය පිසුනාවාචය, පරුසාවාචය සම්ප්‍රප්පලාපේ යන දුච්චරිත හතර වචනයෙන් බොහෝසයෙන් සිදුවන බැවින්. වචී දුච්චරිතනම් වේ. ඒවාත් සමරවිට හස්ත විකාරයෙන් කයින්ද සිදු කරන්නේය. අභිච්චා ව්‍යාපාදමච්චා දිට්ටියන මේ අකුසලතුන මනෝ දුච්චාරිතනම් වෙයි. මේ දුච්චාරිත එහෙවත් අකුසලධර්ම නොයි පොත්පත්වල විස්තර කර ඇති බැවින් මෙහි විස්තර නොකරන්නෙමු. ආශ්‍රව දාසය කාමාසව, හත බව ආසව, දහට අවිච්චා ආසව මේ ධර්මතුන මතු චතුස්ක නිර්දේශයේ විස්තර වනු ඇත. සංයෝජන ධනමය සක්හයදිට්ටි, විස්ස විචකිච්චා, විසියක සීලබ්බත පරාමාස මමය කියාද ද දෙවයා මිනිහා ගවයා අශ්වයා ඇතා කියාද. තවත් නොයෙක් නම්වලින්ද විවහාර කරන්නා වූ සංස්කාර ධර්ම පුුණ්ඥන් විභාග කර බැලුවාම ඒවායේ ඇත්තේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන යන මේ ධර්ම කොටස් පහ පමණකි. ඒවායි සැබෑ තර්වය තේරුම් ගැනීමට නොසමත්. ධර්මය නොදත් අන්ද පුතජ්ජනයෝ ඒවා රූපවේදනාදිය ලෙස තේරුම් ගැනීමට අසමත් බැවින් ඒ රූපාදී ස්කන්ද පහ මමය නුඹය මිනිසාය දෙව්‍යාය කියා වැරදි ලෙස සලකති ඒ වැරදි හැඟීම වැරදි පිළිගැනීම සක්කාය දිට්ටි නම් වෙයි මේට ආත්ම දිට්ටියයයිද කියනු ලැබේ දිට්ටිය එක් එක් ස්කන්දයක හතර හතර ආකාරයකී නැතිවනවැවින්. ස්කන්ධ පංචකයෙහි ඇතිවන සක්කාය දිට්ටිය විසි වැදෑරුම් වෙයි. රූපස්කන්දේහි සිව්වැදෑරුම් සක්කාය දිට්ටිය මෙසේය. එක රූපං අතතු සමනු පස්සති දෙක රපවන්තං අත්තානං සමනු පස්සති තුන අත්තනීවා රූපං සමනු පස්සති හතර රූපස්මිං වා අත්තානං සමනු පස්සති. එක රූපං අත්තනෝ සමනු පස්සති ඇතමෙක් රූපකයින් යාම් ඊීම් හිඳීම් සිටීම් කෑ පීම් ආදිය ක්‍රියා සිදුවනු දැකීමෙන් ඒ රූපකය මමය ආත්මයකයා වර්දවා දකි. දැල්වෙන පහනෙහි ගිනිසිලත් වර්ණයත් දෙක එක්කොට යමක් ගිනිසිල නම් එම වර්ණය යයිද. යමක් වර්ණය නම් ඒම ගිනිසිලයයිද ගන්නාක්මෙන්. රූපය ආත්මය යයිද ආත්මය රූපය යයිද රූප ආත්ම දෙක එකක් නොව එකක්මිය අයිද වරදවා ගනිී. එසේම ඇතමෙක් වේදනා සංඥා සංකාර විඤ්ඥානයන ස්කන්ධ හතර ආත්මය යයිද ගෙන ඒ ආත්මයට රූපය ඇතයයි කියා රූපය ඇති ආත්මය දකි ගස ඡායාාව ඇතියක් කොට ගන්නාක් මෙනි. ඇතමෙක් වේදනා සං්ඥා සංකාර විඤ්ඥානයන් ආත්ම වශයෙන් ගෙන මලක සුවඳ ඇතුවක් මෙෙන් ඒ ආත්මයෙහි රූපය ඇතයැයි සලකති හතර ඇතැමෙක් වේදනා සං්ඥා සංකාර වි්ඥානයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය හෙප්පුුවක් හෙප්පුුවක මැනිකක් තිබෙන් ආටමෙන් රූපය තුළ ඇති අයි ගනිති වේදනස් කන්දය සම්බන්ධයෙන් සතරාකාර සක්හය දිට්ටි ඇතිවන්නේ මෙසේය. ඇතැමෙක් සුක දුක් සෝමනස්ස දෝමනස්ස උපේකාවේදනාවන් ඇතිවනකාල් හි සැපවිදින්නේ මමය දුක්විදිින්නේ මමය සතුටුවන්නේ මමය නොසතුරුවන්නේ මමය මැදිහත්ව ඉන්නේත් මමය යැයි වේදනාව ආත්ම වශයෙන් ගනිති ඇතැමෙක් සං්ඥා සංකාර විඤ්ඥාන රූප යනස්කන්දහතර ආත්මයයි ගෙන ඒ ආත්මේයට වේදනාව ඇත්තේයැයි ගන්නෝය ඇතමෙක් සං්ඥා සංකාර, විඤ්ඥාන රූපයනස්කාන්දහතර ආත්මයයි ගෙන ඒ ආත්මෙහි වේදනාව ඇතියයි ගනිති ඇතැමෙක් සං්ඥා සංකාර විඤ්ඥාන රූපයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය වේදනාවෙහි ඇතියක් යයි ගනිති. මෙසේ සං්ඥා සංකාර විඤ්ඥාණයනස්කන්දයන්හි සක්හය දිට්ටිය ඇතිවන හැටි සැලකිය යුතුය. ඇතැම් දිට්ටීන් ඇතිවන්නේ සත්වයන් ගැන හා බාහිර ලෝකය ගැන කල්පනාකිරීමෙන් හෝ ඉගෙනීමණි සක්හය දිට්ටිය හෙවත් ආත්ම දිට්ටියෙසි ඇතිවන්න අක් නොව, ය සැමටම උපපත්තිය පටන් ස්වභාව ධර්මය අනුව ඇතිවන දිට්ටියකි. කොතරම් මෝඩියයක වුවත් සක්ඛය දිට්ටිය ඇත්තේය. ඉතා මද දැනුමක් ඇති තිලිසන් සතුන්ටද එ ඇත්තේය. සත්වයන් විසින් මමය කියා සලකන දෙය සත්‍ය වශයෙන්ම ඇත්තේ නම්, ඒ උපපත්තිය පටන් මරණය දක්වා, සංසාරය දිගටමොහෝ පවචන දෙයක් විය යුතුය. එය එක් පුද්ගලයෙකුට එක බැගින් පමණක් තිබිය යුතුය එක් පුද්ගලයෙකුට ආත්ම දෙක තුනක් හතරපහක් නොතිබිය යුතුය. මෙය මමයයි කියන්නඋුන්ට මමයක අස්තීර දෙයක් නැත වරින්වර වෙනස් කර වෙනවෙන දේටම මම අයකියති එහෙත් ඒ බව ඔවුහු නොදනිති මම සැමකල්හීම මමම වියයුතුය එය කිසි කලෙක මගේ නොවිය යුතුය මම හා මාගේ දෙක දෙකක්ම විය යුතුය රූපකය ගමනාදී ක්‍රියාවන්හි යෙදීම ගැන මම යමි, මම හිඳිමි, මම ධනිමි, මම දෙමි ගනිමි මම කමි මම ගොමි යැයි රූපකාය ආත්ම වශයෙන් ගෙන කතා කරන තැනැත්තා තවත් වර්කදී මගේ ඇඟ පණ නැත මගේ ඇඟ කෙට්ටුය මගේ ඇඟ රිදනවා මගේ ඇඟට සීතලයි මගේ ඇඟ දහඩිය යනාදී කලින් මම යැයි ගත් ඇඟ මගේ කොට කතා කරයි මාගේ යයිකීමෙන් දක්වන්නේ එය මම නොවන බවය. මෙසේ වරින්වර ආත්නය වෙනස් වන්නේ සත්‍ය වශයෙන් ලැබෙන ආත්මයක් නැති බැවිනිි. වැරදි දැකීමක් වන මේ සක්හ ඇදිිට්ිය නොයෙක් කෙලෙසුන්ට නොයෙක් පෞකම් වලට මුොලකි පංචස්කන්දයම ඒ ඒ අතට හරවමින් මම යයි සලකන්නහුට පංචස්කන්දය ගැන මහත් වූ තන්හාවක් ඇතිවෙයි පංචස්කන්දේ නැතිවෙනවාය කියතහොත් ඔහුට එතරම් අන් කිසිම කරුණක් ගැන බියක් ඇති නොවේ මාගේ බිරිිය මාගේ පුතා මාගේ ද මාගේගේ යනාදී අන්දේවලට තන්හා ඇතිවන්නේ මම යන දිට්ටිය ඇති නිසාය මේ දිට්ටිය සංසාර ප්‍රෝෘතියට බලව තේතුවකි ඇතිතාක් සර්වයාට විමුක්තිය නොලැබිය හැකිය සක්හය දිට්ටිය ඇතින් අපර නිසා සත්‍යයාවිය ඕ මට්හෝ ඩයිහමානේව මත්තකේ සක්හය දිට්ටි පහනාය සතෝ බික්හු පරි්බජේ යනුවෙන් සංයුක්ත නිකායේ වදාරණ ලදී තේරුම සැතකින් පහර ලැබූ කුමෙන්ද හිසගිනි ගත්තකු මෙෙන්ද අන්සිල්ල හැර සක්හය දෙට්්‍ය ප්‍රාණය කරනු පිණිස උත්සාහ කළ ේතිය යනුවේ ගාථාවේ අදහසයි. විචිකිිච්චාව විචිකිිච්චාව අභිධර්මයෙහි අෂ්ට ආකාරයකින්ද සබ්භාසව සූත්‍රයේහි ශෝඩෂ ආකාරයකින්ද දේශනය කර ඇත ඒ අභිධර්මයේ දේශනය කර ඇත්තේ මෙසේය ද්ධක වත්තු විභංගයෙන් තත්थ කතමා විචිකිච්චා එක සත්හරි කංකති විචිකිච්චති දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් ප්‍රතිමණ්ඩිත ෂට්වර්ණ රශ්මිමාලා ඇති ශරීරයක් තිබිය හැකිද අතිධනාගත වර්තමාන යන කාලා ත්‍රට අයත් සියල්ල දතහැකි වූ නුවනක් තිබිය හැකිද ඇති මහාපුරුෂ ලක්ෂණ හා ර්ම්වාලාව නැති සියල්ල දන්නා නුවන ඇති පුද්ගලයකු සිටිය හැකි දැයි ශාස්තූ න් වහන්සේ ගැන ඇතිවන සැකය එක් විචිකිිච්චාවකි දෙක දම්මේ කංකති විචිකිච්චති. ක්ලේෂ ප්‍රහනයට ආය මාර්ග සතරක්හා කෙලෙ සංසිඳ වූ පළධර්ම හතරක්ද සියලු දුක්වල නිමවීම වූ නිර්වාණයක් ඇතද නැතද කියා නව ලෝකෝත්තර ධර්මය ගැන ඇතිවන සැකය එ විචිකච්චාවකි තුන සගේකංකති විචිකච්චති. සත්‍රමාර්ග සතරපලයන්හි ආර්ය සංඝරත්නයක් ඇත්තේද මේ සංඝයා සුපටි පන්නද නැතද සංගරත්නයට දන්දීමේ විපාකයක් ඇතිද නැතිද කියා. සංගරත්නය ගැන ඇතිවන සැකය එක් විචිකිච්චාවකි හතර සික්කාය කංකති විචිකිච්චති ත්‍ර සිික්ෂාව කියා දෙයක් සත්‍ය වශය නැත්තේ ද සිික්ෂාවෙන් පිරීමෙන් ප්‍රතිඵලයක් ඇතද නැතද කියා. සිික්‍ෂාව පිළිබඳව ඇති වන සැකය එක විචිකිච්චාවකි. පහ. පුබ්බන්තයේ කංකති විචිකිච්චති. අතීත බව පරම්පරාවක් තිබීද නොතිබීද කියා, අතීත ස්කන්ධයන් පිළිබඳ වූ සැකය එක් විචිකිිච්චාවකි. ඇය. අපරන්තේ කංකති විචිකිච්චති අනාගත බවපරම්පරාව කැත්තේ ද නැත්තේ ද කියා අනාගත ස්කන්දය ගැන ඇතිවන සැකය එක් විචකිච්චාවකි පුග්බම්ත අපරන්තේ කංකති විචකිච්චති අතීත අනාගත බව පරම්පරා දෙකම සම්බන්ධය නැතිවන සැකය එක් විචිකිච්චාවකි ඉදප පච්චේතා පටිච සමුපපන්නේසු දම්මේසු කංකති විචිකිච්චති. මේ සත්වයා හේතුඵල පරම්පරාවක්ද ඉබේම ඇති වූවක් ද කෙනෙකු විසින් මවන ලද්දක් ද කියා පටිච සමුපාදය ගැන ඇතිවන සැකය එක් විචිකිිච්චාවකි මේ අභිධර්මයේ දැක්වෙන විචිකිච්ඡා අටය සබ්භාසව සූත්‍රයේ දැක්වෙන ශෝඩශාකාර විචකිච්චාව මෙසේය මම අතීතයේ වූයෙම්ද නොවූයෙම්ද මම අතීතයේ මනුෂ්්‍ය දේව තිරස්්චානආදීන්ගෙන් කවරෙක් වූයෙම් ද මම අතීතයේ කෙබඳු සටහන් ඇතිෙක් වූයෙම්ද මම අතීතයේ කවරක් වී කවරෙක් වූයෙම්ද මෙස අතීතය පිළිබඳ වූ විචිකිච්ச்சා පහකි මම මරණින් මතු අනාගතහි ඇත්තෙම් ද නැත්තෙම් ද මම අනාගතෙහි කවරෙක් වන්නේෙම් ද කෙබදු කෙනෙක් වන්නේෙම් ද මම අනාගතෙහි කවරෙකු වී කවරෙක් වන්නේෙම්ද මෙස අනාගතය පිළිබඳ විචිකිච්ඡා පහකි උපත්තිය පටන් මරණය දක්වා පවත්නා වර්තමාන පංචස්කන්දය ගෙන මේ මම දැයි සැක කරයි. මේ මම නොවෙම් දැයි සැක කරයි. මම කවරෙක්ද මාගේ සැටි කෙසේද. මම කොහි සිට මේ බවයට ආයම් ද මෙයින් මම කොහි යන්නෙම් ද. මෙසේ වර්තමාන භවය සම්බන්ධය නැතිවන විචි කිච්චාහයකි. සබ්භාසව සූත්‍රයේ දැක්වෙන විචිකිච්චා සොලසය සීලබ්බත පරාමාසය මෙහි ගවආදී සතුන්ගේ ප්‍රකෘති ස්වභාවය සීල නම්වෙයි. එනම් සතර පයින්්ඥාම බිම නිදාගැනීම, අතට නොගෙන මුවින්ම ආහාර ගැනීම හුන් තැනම මළමුත්‍ර පහරකිරීම ආදිය ගවයන්ගේ ප්‍රකෘති ස්වභාවයයි. ගවයකුමෙන් හැසිරමියයි මනුෂ්‍යයකු විසින් සමාධන්වී පවත්වන ඒ ගව ස්වභාවය ෘත නම්වෙයි. බුදුසසුනෙන් පිටතෙහි ඇතැම් ශ්‍රමණයෝ, සීලයෙන් වෘතයෙන් සත්වයා සුද්ධ වන්නේ යැයි සලකති ඔෝන්ගේ ඒ දිට්ටිය සීලබ්බත පරාමාස නම්වෙයි. සක්खाය දිට්ටිය විචිකිච්චාව සීලවෘත පරමාර්ෂ යන තුන සෝවාන් මාර්ගයෙන් ප්‍රහීනවන සංයෝජනෝය. තන්හා විසි දෙක කාමතන්හා විසිතුන බවතන්හා විසිහතර විභාවතන්හා මනාප රූප සබ්ද ආදී පංචකාමයන්ට ආශාව කාමතන්හාව රූපාරූප භාවයන්ට රූපාරූප ධ්‍යානයන්ට ආශාව බවතන්හාව ජීවත්වනතාක් හැකිතාක් සැපිවිඳයුතිය යැසිතන්නවුන්ගේ උච්චේද දිට්ටි සහගත ආසාාව විභාවතන්හාවය අපරාපි තිස්සෝ තන්හා විසි පහ කාමතන්හා විසිහය රූපතන්හා විසිහත අරූප තන්හා සතරපාය මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝකය යන ලෝකය ජන එකලොස් භූමයට ස්කන්ධයන්ට ආසාව කාම තන්හාවය සොළසක් වූ රූපාවචර භූමීන්ට අයත් ස්කන්දයන්ට ආසාාව රූපතන්හාවය අරූප භූමි හතරට හතර නාම ස්කන්ධයන්ට ආසාාව අරූපතන්හාවය අපරාපි තිස්සෝ තන්හා විසි අට රූපතන්හා විසි නමය අරූපතන්හා තිහ නිරෝධ තන්හා ධාතුව පිළිබඳ ආශාව රූපතන්හාවයි අරූපධාතුව පිළිබඳ ආසාව අරූපතන්හාවයි උච්චේද දිට්ටි සහගත තන්හාාව නිරෝධ තන්හාවයි ඒසනා තිස් එක කාමේසනා තිස් දෙක භවේසනා තිස්තුන බ්‍රක්්මචරි යේසනා ශබ්ද ගන්ந்த රස ஸ்පර්ஷ எனන පංචකාමයන් සෙවීම වශයෙන් පවත්னா වූ රාගේද එහා ඇතිවන කායකර්ම வாකර්ම மනக்கර්மயோෝத காமேசனா நம்வை රூපරූප භවයන් සෙවීම් වශය නැතිවන රාගේ හා එහා එක්ව ඇතිවන කායකර්ම வாකර්ම மනකර්மையோෝத භවේසනා නම් වේ සස්සතුූ ලෝකෝ යනාදියෙන් දැක්වෙන අන්තග්‍රාහි දිට්ටිහුද දිට්ටිගතිකයන් විසින් කරන ඒ දිට්ටි සම්බන්ධ කායකර්ම වාක්කර්ම මනකර්මයෝද බ්‍රහ්මචරියේසනා නම්වෙයි අන්තග්‍රාහික දිට්ටි දහය. එක සස්සතෝ ලෝකෝ. සස්සත්‍රෝ ලෝකෝ යන මෙහි ලෝකයයැයි කියනුයේ පංචස්කන්දේටය. ඇතැම්හු ඒ ආත්මයයැයි සලකති. බලන තැනැත්තාය යන අර්ථයෙන් ආත්මයට ලෝක යන නාමය විවහාර කරති. ලෝක නම් වූ ඒ ආත්මය නොනැස සැමකල්හිම පවත්න යනු එක් දිට්ටියකි. දෙක. අසස්සතෝ ලෝකෝ ලෝක නම් වූ ඒ ආත්මය මරණින් සිඳී යන්නේය කෙලවරවන්නේ යනු අසස්සතෝ ලෝකෝ යැනුවෙන් දැක්වෙන දිට්ටියය තුන අන්තවා ලෝකෝ අන්තවා ලෝකෝ අනන්තවා ලෝකෝ යනුවෙන් ඒ දැක්වෙන තුන හතර ්ටි ද්‍යානලාබී බාහිරක තවසන්ට ඇතිවන දිට්ටි දෙකකි. ටිගානක් වට්ටියක් පමණ කුඩා කසින නිමිත්තකට ්‍යානයකට සමවැදී වෙසෙන ඇතැම් තවසකුට ඒ සමාපත්තිය තුළ පැවති නාමරූප ධර්ම සමෝහය ආත්මය යන හැඟී ඇතිවෙයි. ඒ ආත්මේ ප්‍රමාණයක්ත් කසින නිමිත්තේ ප්‍රමාණයමය යැයි ඔහු අදහස් කරයි හුට කසින නිමිත්ත අන්තවත්බවින් බැවින් ආත්මයත් අන්තවත්්‍යය යන දිට්ටියඇතිවෙයි ඒ අන්තවා ලෝකෝ යනුවෙන් දැක්වෙන දිට්ටියයි. හතර අනන්තවා ලෝකෝ ඉතා මහත් කසිණ නිමිත්ත ධ්‍යානයට සමවැදී සිටින තවසෙක් සමාපත්්‍යය තුළ පැවති නාමරූප ධර්මයන් ආත්ම වශයෙන් ගෙන ඒ ආත්මය කසින නිමිත්ත සේම කොනක් නැතයයි නැති එකක් යැයි ගනී ඒ අනන්තවා ලෝකෝ යැනුවෙන් දැක්වෙන දිට්ටියයි. පහ තං ජීවං තං සරීරං ආත්මය ගැන සොයන ඇතමකුට ශරීරයම ජීවයය යනහැගී මැතිවෙයි ඔහු ජීවයත් ශරීරයත් එකමය කියා පිළි ගනිී. ඒ තං ජීවං තං ශරීරං යැනුවෙන් දැක්වෙන දිට්ටියයි. ඒ උච්චේද දිට්ටියකි. හය අ්nyaං ජීවං අ්ඥං සරීරං ඇතමෙක් ශරීරය හැර ජීවයක් ඇත. ශරීරය අනිකකි ජීවය අනික කියයි ගනිති. ඒ. අ්ඥං ජීවන් අන්ඥං සරීරං යැනුවෙන් දැක්වෙන දිට්ටියයි. ඒ දිට්ටියේ හැටියට මරණින්මතු ජීවය ඉතිරිවන බැවින් එය ශාස්වත දිට්ටියකි. හත හෝති තතාගතෝ පරම්මරණා හෝති තතාගතෝ පරම්මරණ යනාදියෙහි තතාගත යනුවෙන් කියවෙන්නේ සත්වයාය හෙවත් ආත්මේය පුද්ගලයකු මලද ආත්මය නොනසී පවතින්නේය යනු හෝති තතාගතෝ පරම්මරනාා යනුවෙන් දැක්වෙන දිට්ටියයි එය සාස්වත දිට්ටියකි අට න හෝති තතාගතෝ පරම්මරණ මරණින් සත්වයා කෙලබරවන්නේ යන හැඟීම යැයි ලෙස ගැනීම නහෝති තතාගතෝ පරම්මරණා යනුවෙන් දැක්වෙන දිට්ටියයි. මරින් ඔබ්බට සත්වයා නැත මරණයෙන් සත්වයා කෙළවරවේ යන ගැනීම නහෝති තතාගතා පරම්මරණායනුවෙන් දැක්වන දිට්ටියයි. එයද උච්චේද දිට්ටියකි. නමය. හෝතිච. හෝති තතාගතෝ පරම්මරණ. ආත්මය මරණින් පසු ඇතේ කියා හෝ නැතය කියා හෝ එක් පක්ෂයක් ගැන සදස්්‍යයි ඇතමෙක් මරණින් මතු සත්වයා ඇත්තේ ද නැත්තේදවේ යන ඒ හත්‍ය සාාස්වදවාදය ගනිති ඒ හෝති හෝති තතාාගතෝ පරම්මරනාා එනුවෙන් දැක්වෙන දිට්ටියයි ඇතමෙක් මරණින් පසු සත්වයා ඇතය ගැනීමද නැතය ගැනීමේද දෝස දැක සත්වයා මරණින් මතු ඇත්තේද නැත්තේද නොවේ යන දිට්ටිය ගනිති. කිනම් අතකටවත් හසු නොවන බැවින් ඒ දිට්ටිය අමරාවිකේප නම්වෙයි. සාස්වතවාදය එක්කන්තයකි උච්චේතවාදේ එක්කන්තයකි ලද දිිට්ටි දහයෙන් සෑම එකක්ම ඒ අන්ත දෙකින් එකකට අයත්වන බැවින් ඒ දිට්ටි දහය අන්ත ග්‍රාහික දිට්ටිීහු නම්වෙති. සාාසනක බ්‍රක්්මචරියේෂනය බාහිරක බ්‍රක්්මචරියේෂණය යැයි බ්‍රක්්මචරියේශනා දෙකකි. මෙහි අදහස් කරන්නේ බාහිරක බ්‍රක්්මචරියේශනාවය ලෝකෙ ශාස්වතය යනාදී දර්ශනයම බ්‍රහක්්මචරියක හෙවත් මෝක්ෂයකට පමුණුවන උත්තම චරිියාවක්ය. යනු දිට්ටිගතිකයන්ගේ සම්මුතියකි. දිිට්ටිගතිකයෝ මෝක්ෂයට පැමිණීමේ මාර්ගයක් වශයෙන් ආත්මය ගැන සෙවීම කරති. ශාසනකයන්ට ඇති මාර්ග බ්‍රක්්මචරියාව සෙවීමේ අදහස නැමැති බ්‍රක්්මචරියේසනාව. අරහත් මාර්ගයට පැමිණීමෙන් සංසිදයි බාහිරක බ්‍රහ්මචරියේසනාව වූ දිට්ටිය, සෝවාන් බ්‍රාර්ගයෙන් ප්‍රහිීනවන ක්ලේෂයකි කාමේසනාව අනාගාමි මාර්ගයෙන් ප්‍රහිීනවන ලේසියකි භවේසනාව අරහත් මාර්ගයෙන් ප්‍රහිීනවන ක්ලේශයකි ඉහත දැක්කු විසිවැදෑරුම් සක්खाය දිට්ටිය හා මේ අන්තග්‍රාහික දිිට්ටිය ගැන අවබෝධයක් ඇතිකර ගැත හැකි වන්නේ පංචාස්කන්දය ගැන අවබෝධය ඇතිකර ගැනීමෙන්ය. සියලු දිට්ටීන් ඇතිවන්නේ පංචස්කන්ද සම්බන්ධයනි පංචස්කන්දය හරියට තේරුම් ගතහොත් එයින්ම දිිට්ටිය දුරු ඇති. පංචස්කන්දයට අයත් නාමරූප ධර්මයෝ ඉතාසිියුමිය අබෑටයක් පමණ කුඩා වස්තුවක වෝද ලක්ෂ ගණන් කුඩා රූප කලාප ඇත්තේය. ඒ රූප කලාපයෝ ඇසිපියහෙලෙන කාලය තරම් කාලයකුදු නොපවති වහා නැතිවෙති. තිබූ රූපකලාප බිඳරු තැන්වලට අලුත් රූප කලාපයෝ ඉතා වේගයෙන් පහළ වෙති. තිබූ රූපකලාප බිඳීමේ හා තැන්වලට අලුත් රූපකලාප පහලවීමේ අතරක් නුපෙනේ එබැවින් දිනගණන් මාසගණන් වර්ෂගණන් පවත්නා වස්තුව ඇති සේපෙනේ වේදනා ස්ඥා සංකාර විඤ්ඥාණයන නාමස්කන්දයන්ගේ ඉපදීම බිදීම ප්‍රූප කලාපයන්ගේ ඉපදීම බිදීමට වඩා වේගවත්්‍යය ගමනාදී ක්‍රියාවක් සිදුවන්නේ එය ඉතා වේගයෙන් ඉපිද එපිත බිඳිබිඳී යන කෝටි සංඛ්‍යාත නාමරූප ධර්ම සමූහයගෙනි. ඒවා සිදුවනාකාරයත් නාමරූපයන්ගේ ඉපදීම බිදීමත් නොපෙන සාමාන්‍ය ලෝකයා ඒ නාමරූප ධර්ම සියල්ලම එක්කොට ගෙන මම යමිය මම හිඳිමිය, මම නිදමිය යනාදිය ඒවා ආත්මයකොට වර්ධවා තේරුම් ගනිති. දර්ශන ශ්‍රවනාදී ක්‍රියාවන්ගේ සිද්ධිය වඩාත් ආත්ම සංඥාව ඇතිවීමට හේතුවෙෙයි. යම්කිසි දැකීමක් සිදුවන්නේ ඇසීමක් සිදුවන්නේ ලක්ෂ ගණනක්, නාමරූප ධර්ම ඉපිද බිදයාමේ පලයක් වශයනිි. ඒවා දැනගත නොහෙන තැනැත්තා නාඹර ූපසිියල්ල එක්කොට ඒ මමයැයි සිතති. මම දකිමි මම අසමිය ඇ සිතති. එසේ ඇතිවන ආත්ම සංඥාව මම යන හැඟීම මේරීමෙන් ස්ථීරත්වේයට පැමිණ සක්කාය දිට්ටිය වෙයි. මේ සක්හාය දිට්ටිය පෘතජ්ජන සකල සත්වයන්ට මඇත්තේය. අන්‍ය දිට්ටිහු කල වෙනස් වෙතිී. ලෝකය යමක විසින් මවන ලදේ යන දිට්ටිය ගෙන සිටින තැනත්තා. සමහර විට කලකදී එය වෙනස් කරයි. ලෝකය ඉබේම ඇති වූයේ යන දිට්ටිය ගෙන සිටින තනැත්තා ද, සමහර විට කලකදී එය වෙනස් කරයි. මෙසේ අන්‍ය දි්ටීන් කලින් කල වෙනස් කරන නමුත් සක්खाය දිට්ටිය වෙනස් නොවේ, බවන්තරයට පැමිණීමෙන්ද වෙනස් නොවෙයි සෝවාන් වනතුරු සංසාරය දිගටම පවතිී බොහෝ ජනයෝ ආත්මය කියා දෙයක් ඇතයැයි පිළිගෙන ඒ ආත්මය ගන කතා කරන නමුත් ඔවුහු ආත්මය නොහඳුනති එය කුඩාද මහදද සුදුද කළුද කොහි පවතින්නේද කියා නොදනති ඇතය කියා සැලකුවද එහි සැටි නොදනෙන්නේ ආත්මයක් සත්‍ය වශයෙන් නැති නිසාය. තමන් විසින් ඇත යැයි සලකැන ආත්මය කුමක්ද එහි සැටි කෙසේ දැයි සෙවීමට බොහෝ දෙනා උත්සාහ කළහ. පංචස්කන්දයහි ආත්මය සෙවූ ඔවුනට වෙනස්වන ස්වභාවය ඇති රූපය ආත්මය නොවන බව දැනිනිී. එපිද මිදීයන වේදනාව සං්ඥාව ආත්මය නොවන බව පෙනින සංස්කාර විඤ්ඥානයන් ආත්මය නොවන බව පෙනින එසේ පෙනුණා වූ ඇතැම්හු මේ පංචස්කන්දය පාලනය කරන හිමියෙකු සිටිය යුතුය ඒ ස්වාමයා ආත්මයයැයි පැවසූහ ඇතැම් හු කැති උදලු වෑපොරෝ පිහිා ආදියෙන් ඒ ක්‍රියා කරන්නාක් මෙන් සරීරය ඇති ඇස්කන් ආදිය ඉන්ද්‍රියන්ගෙන් හා අත්පා ආදියෙන් දැකීම් ඇසීම් ආදී ක්‍රියා සිදු කරන්නා ආත්මයැයි පැවසූහ. ඇතැම්හු සුවදුක් විඳින්නා ආත්මයැයි පැවසූහ. ඇතැම්හු මරණයෙන් පංචස්කන්දේ නැතිවී ගියද නොනැසී ඉත්‍රවන දෙයක් ඇත, ඒ ආත්ම යැයි පැවසූහ. පක්ෂයා වාසය කරන කැදැල්ල බිඳුණු කාල්හි අන්කැදල්ලකට යන්නාක්මෙන් ශරීරය බිඳරු පසු ආත්මය අන්ශරීරයකට යන්නේ යැයි ඔහු පවසති. ඇතැම් හු තමා කිසිවකට වසඟ නොවී ඉන්ද්‍රිය සහිත ශරීරය සුව වශයෙහි පවත්වන ශරීරයට අධිපතිදය ආත්මය යැයි පැවසූහ ඇැම්හ ඒ ඒ පෘත්‍යයන් හි පංච ස්කන්දය මෙහැවන්නා ආත්මය යැයි පැවසූහ. ඇතැම් හු රූපාදියම ආත්මය වශයෙන් ගෙන මරණින් සත්වයා කෙළවරවන්නේ යැයි පැවසූහ. ආත්මය ස්කන්දයන්ගෙන් අනිකකයයි සලකන්නෝ, ඒ ආයිදයකින් කැපිය නොහෙන ගින්නෙන් දැවිය නොහෙන ජලයෙන් තෙත්කල කල නොහෙන ස්තීර දෙයක් කැයි පවසති. ආත්මය ඉපදීමමක් නැති මරණයක් නැති අමුතු කිසිවක් ඒයට එකතු නොවන එයින්ද කිසිවක් ඉවත් නොවන ශාස්ෘත දෙයක් කැයිද කියති ඒ අනුවකට වඩා කුඩා වූද සියල්ලටම වඩා විශාල වූද හරදේහි පවත්නා දෙයක් යැයිද කියති සේ ආත්මය බොහෝ අනුසස් දක්නය එ නැති දෙයක් නිසාය තිහතර සයෝ හමස්මීති විදා තිස්පහ සදිසෝ හමස්මීති විදා තිස්හය හිීනෝ හමස්මීති විදා विදා යනු අර්ථකීපයක යෙදන වචනයකි මෙහි विදා යැනුවෙන් කියවෙන්නේ මානයයි උසස්්‍යය සමය හීනය කියා සත්වයන් වෙදන බැවින් මානය විධා නම්වෙේයි සයෝ හමස්මීති විදාා යනුවෙන් දැක්වවෙන්නේ සය මානයයි සදිසු හමස්මීති විධා යැනුවෙන් දැක්වෙන්නේ සදිස මානයයි හිීනෝ හමස්මීති විදාා යනුවෙන් දැක්වෙන්නේ ඊීන මානයයි. තිස් හත ජාති බයං තිස් අට ජරා බයං තිස්නමය මරණ බයං ඒ ඒ භවයන් හි ස්කන්දයන් පළමුකොට පහළවීම නිසා ඇතිවන බයාකාර දවේශය ජාති බය නම්වෙයි ස්කන්ධයන්ගේ දිරීම හේතුකොට බය ආකාරය නැතිවන දවේශය ජරා බය නම් වෙයි. මරණය හේතුකොට ගෙන බය ආකාරය නැතිවන දශය මරණ බය නම් වෙයි. ඔත්තප්ප බය ඥාන බය දවේශ බයයයි බය තුනක් ඇත්තේය. පවට බියවන ස්වභාවේ ඔත්තප්ප බයයි. ක්ලේෂයක් නොව කුසලාවිය කෘත දෙපක්ෂිට් කුසල අව්‍යාකෘත දෙපක්ෂයට අයත්ධර්මයකි. විදර්ශනා වඩනා යෝගාවචරයන්ට විදර්ශනාඥානයේ දියුණුවන කල්හි සොවසන්තානයෙහි උපදින උපදින නාමරූප ධර්මයන් ඇසපිය හැළනතරම් කාලයකදු නොපැවති මිදීයාම පෙනෙන්නට වන්නේය අවස්ථාවෙහි පිහිට කරගත හැකි කිසිවක් නොපෙනීම නිසා යෝගාවචරයාට බියක් ඇතිවෙයි. එය ඥාන විශේෂයකි එය වයිතු පට්ඨාන ඥානනම් වූ විදශනාඥානයයි. ඒ බය ක්‍රේෂයක් නොව කුසල ධර්මයකි. නොකැමති වස්තුවක් හෝ පුද්ගලයකු හෝ මොනගැසුනුකාල්හි ඒ වස්තුවට හෝ පුද්ගලයාට විරුද්ධ ස්වභාවයක් සිතේ ඇතිවෙයි. ඒට දවේශයයැයි කියනු ලැබේ ඒ දවේශය දියුණු වී අරමුණට විරුද්ධව ඉදිරිපත්වන අරමුණට පීඩා කරන ආකාරයෙන් ඇතිබේ. ඒ හත්වේ ද්වේෂයට කෝපයයැයි කියනු ලැබේ තමා දුබල වී විරුද්ධකාරයා බලවත්වී සිටින කල්හි ඒ දවේශය විරුද්ධා ආරම්මණයන් කෙරෙන් පසුබසින පලායන සැඟවෙන ස්වභාවයක් ඇති වෙයි. එසේ උපදිනා ද්වේශය දවේශබය නම්වෙයි මේ ක්්‍රේෂකතාවේ අදහස් කරන්නේ ඒ දේශබයයි. ජරා යනු ස්කන්දයන්ගේ දිරීමය ඇසට නොපේ රූපස්කන්ධය දිරීමේ ලකුණු පෙනෙයි හිසකේ රැවුල් සුදු වී තිබීම ඇඟ රැලි වැටී නහර එලිප්බි දුබලවී වක්වී තිබීම ඉන්ද්‍රියන් දුබල වී තිබීම දත් හැලී තිබීම ස්කන්ධයන් දිරායා මේ ලකුණුය වේදනා සං්ඥා සංකාර, වි්ඥාන යනස්කන්ධයන් දිරායාමේ ලකුණුද නැත්තේය ෂනි මර සම්මුති මරණය සමුච්චේද මරණයයැයි මරණතුනකි උපදින සංස්කාරයන්ගේ ෂණයක් පාස සිදුවන බිඳීම ෂනික මරණයයි එක් භවයකට අයත්කන්දයන්ගේ බිඳයාම සම්මුති මරණයයි මතු ඉපදීමක් නොවනසේ සිදුවන රහතුන්ගේ මරණය සමුච්චේද මරණයයි ඒ මරණ තුනෙහින් මෙහි අදහස් කරන්නේ සම්මුති මරණයයි තීණ තමානි හතලිය අතීතංවා අධධානං ආරබ්්‍යකංකති හතලි එක අනාගතංවා අද්ධානං ආරබ්භකංකති අතුලෙස් දෙක පච්චුපපන්නානංවා අද්දාානං ආරබ්බකංකති. තම යනු අඳුරට නමකි අඳුරක්වන බැවින් අවිද්‍යාවටද තම යැයි කියනු ලැබේ. මෙහි තීණ තමානි යනුවෙන් දැක්වෙන්නේ අතිීද ස්කන්ධයන් පිළිබඳ අවිද්‍යාවයි අනාගද ස්කන්ධයන් පලිබඳ අවිද්‍යාවය වර්තමාන ස්කන්ධයන් පලිබඳ අවිද්‍යාවය යන අවිද්‍යාතුනය ඒ දක්වා ඇත්තේ විචිකිච්ඡා සීර්සේණි විචිකිිච්චාව අනුවය අතීතංවා අධධානං ආරබ් කංකතියනුවෙන් ඩැක් වෙන්නේ මම අතීතයේ සිංහලය වූයම් ද දෙමලෙ වූයම් ද ශත්‍රීයෙක් වූයම් ද බ්‍රාක්්මණය වූයම් ද යනාදයෙන් සැක කරන්න හොට ඇතිවන අතීත ස්කන්ධයන් වසන අවිද්‍යාවය අනාගතන්වා අධ්ධානං ආරබ්භ කංකති යනුවෙන් දැක්වෙන්නේ මම අනාගතයෙහි සිංහලයෙක් වන්නේෙම් ද දෙමලෙක් වන්නේෙම් ද යනාදයෙන් සැකකිරීමේදී අනාගත ස්කන්ධයන් වසන අවිද්‍යාවය. පච්චුපපන්නංවා අධධානං ආරබ්භ කංකති යනුවෙන් දැක්වෙන්නේ. මම ශත්‍රීෙක්ද බ්‍රාක්්මනේද්ද උවයිශ්‍යයෙක්ද ශුද්‍රයෙක්ද රූපය මමද වේදනාව මමද සඥාව මමද සංස්කාරයෝ මමද විඤ්ඥානය මමදැයි වර්තමානය ආත්මය ගැන සැක කරන්නඋුට ඇතිවන වර්තමාන භවය වසන අවිද්‍යාවය. තීනි තිත්තා එතනා හතලිස්තුන යංකිංචාය පුරිස පුද්ගලෝ පඩිසංවේදේතිී සුකංවා දුක්කන්වා අදුක්කම සුකංවා සබ්බන්තං පුබ්බේ කතහේතු ර යන්කිංචාය පුරිසු පුද්ගලෝ පටිසංවේදේති සුකංවා දුක්කංවා අදුක්කම සුකංවා සබ්බන්තං ඉස්සර නිම්මානහෝ හේතු හතලිස් පහ යංකංචාය පුරුසු පුද්ගලෝ පටිසංවේදේති, සුකංවා දුක්කංවා අධක්කම සුකංවා සබ්බන්තං අහේතු අප පච්චය. මේ සත්වයා යන්කිසි සැපක් හෝ දුකක් හෝ මධ්‍යස්ථාකාරයක් හෝ විඳීනම් ඒ සියල්ල විදිින්නේ පෙරකළ කර්ම හේතුවෙන්ය යනු එක් දිට්ටියකි එ පූර්වකෘත හේතුවාදේය මේ නිගන්ටේන්ගේ දිට්ටියයි මේ අදහස ඇතැම් බෞද්ධයන්ට ද නැත්තේ නොවෙයි හතාගතයන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩවස අවස්ථාවක මෝලීය සීවක නම් පිරිවැජියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙතය ලබ පින්වත් ගෞතුමයන් වහන්ස මේ සත්වයා යම්කිසි සුවයක් හෝ දුකක්හෝ උපේක්ෂාවකෝ විඳී නම් එය පෙරකළ කර්ම හේතුවෙන් යැයි ඇතැම් ශ්‍රමණ බ්‍රාක්්මණයෝ කියන්නන්නහ. ඔබ වහන්සේ මේ කරුණගැන කුමක් කියන සේක් දැයි විචාලේය. කල්හි භාග්‍යවතුන් වහන්සේ සීවක පිත නිසාද ඇතැම් ශාරීටික වේදනාව උපදිති. එය තමාටමද දතහැකය. ලෝකයා විසින්ද පිළිගන්නා දෙයකි සීවක සත්වයා යම් සැපයක් හෝ දුකක්හෝ පේක්ෂාවකෝ විදීනම් ඒසිියල්ල පෙරකර්මය හේතුවෙන් යැයි ඇතැම් ශමනප්‍රාක්්මණියෝ කියත් නම් තමාටම දැනනදය ගැනද අතිධාවනය කරන්න ෝය ලෝකයා විසින් සතතියයි සම්මති කරන ලද ලද්ද අතිධාවනය කරන්න ෝය එබැවින් මම ඒශමන බ්‍රාක්්මණයන්ගේ කීම මිත්‍යාවක්‍යයි කියමි යැයි වදා අලසේක හෙසේම සෙමෙන් හටගන්නා වේදනාව ගැනද වාතීන් හටගන්නා වේදනා ගැනද සන්නිපාතයෙන් එනම් දොස් දෙකක් හෝතුනක් එකතු වීමෙන් හටගන්නා වේදනා ගැනද ඉර්තු විපාර්යාසයෙන් හටගන්නා වේදනා ගැනද සරීරය නුසුදුසු ලෙස පරිියරණය කිරීමෙන් වන වේදනා ගැනද පර උපක්‍රමයෙන් වන වේදනා ගැනද කර්ම විපාක වශයෙන් වන වේදනා ගැනද වදාළහ ඒ දේශනය අසා පඇදී සීවක පිරිවැජිතෙමේ බුදුන් සරණ ගියේය. මේ සංයුක්ත නිකායේ වේදනා සංයුක්තේන සූත්‍රේක අදහසය. ඒ සූත්‍රයේ දැක්මෙන පරිදි පිත්ත සමුට්ඨාන වේදනා, සෙම්හ සමුට්ඨාන වේදනා වාත සමුට්ඨාන වේදනා, සනිිපාතක වේදනා හුතිපරිනාමජ වේදනා විසම පරිහාරජ වේදනා ඕ පක්කමික වේදනා කම්ම විපාකජ වේදනායයි වේදනා අටක් ඇත. සීත උස්න විසම භෝජනය යනකරණුවලින් පිතකිපෙන බව නාගසේන ස්තවීරයන් විසින් වදා අරාඇත. යම් කිසිවකින් පිත කෝපපීමෙන් ශරීරය හටගන්නා වේදනාද මේ ආබාධයෙන් මැරණු ඇතැ බියවී දන් දෙන සිල් රකිෙන පෙහෙවස් රකින අයට ඇතිවන කුසල වේදනාද පිත සංසිදවිම සදාහ බේත් සැපීමට ප්‍රාණගාත අදත්තාදානාදී පෞකම් කරන්නවුන්ට ඇතිවන අකුස්සලවේදනාද යන මේසි අල්ල පිත්ත සමුට්ඨාන වේදනාය සිතින් ශරීරය දැවන කල්හි දුක්කවේදනා උපදී බෙහත් කිරීමෙන් එය සංසිධනකල්හි සුකවේදනා උපදී. දානාදී පින්කම්හා ඇතැම් පෞකම් කිරීමේදී සෝමනස්ස උපේක්ෂා වේදනා උපදී. බෙහෙත්කොට සුවයක් නොලැබ වන්නක් වේවායයි නිදන දැනැත්තාටද උපෙක්කාා වේදනඇතිවේ සීත උස්න ආහාරයන මේවායින් සෙමකිපෙන බවත්, සීත උස්න සාගින්න පිපාසාව අධිකකොට ආහාර වැලඳීම, වැඩිකල් සිටගෙන සිටීම. වීරයකිරීම දිවීම, උපක්‍රමය. කර්ම යන මේ කරුණුවලින් වාතයකිපෙන බවත්. මිලින්ඳ ප්‍ර්ඥයෙහි දක්වා ඇත පි සම වාතේ යන තුනම එකවර කිපීමෙන්ද දෙකක් එකවර කිපීමෙන්ந்த වන வேදනා සනිිපාතික வேදනාය. සම ස්ා වාත සා සනිිපාතික වේදනා විස්තරය පිත්ත සමුට්ටාන වේදනා විස්තර කර ඇති අයුරින්ම තේරුම් ගත යුතුය. ්‍රීත ප්‍රදේශයක වාසය කරන්නන්ට, उसන ප්‍රදේශයකට ගිය කල්හිද उसන ප්‍රදේශයක වාසය කරන්නන්ට සීත ප්‍රදේශයකට ගිය කල්හිීද වාසය කරන ප්‍රදේශයේම ඉරුත්ව වෙනස් වූ කල්හිද හටගන්නා සුක දුක්ක උපේක්ෂා වේදනාවෝ උතු පරිනාමජ வேදනාවෝය යම් කිසිවකුගේ උපක්‍රමයකින් තොරව ඇති වන වැස්සි, නියං, ජලගැලීම්, සැඩසුලං, ගිනි, භූමි කම්පා ගෙවල් බිඳවැටීම් ගස් ඇදවැටීම් ආදියෙන් වන වේදනාද උතු පරිනාමජ වේදනා වශයෙන්ම සැලකී යුතුය. කටුහැනීම් උල් හැනීම් ගල්මුල්වල සැපීම් වාහනවල සැපීම් යන්ත්‍රවල්ට ආදී අසුවීම් ආදියෙන් පරිස්සම් නොවන්නවුන්ට ඇතිවන වේදනා විසම පරිහාරජ වේදනාය. සතුරන් පහරදීම් සතුන් සපාකෑම් ආදියෙන් වන වේදනා ඕ පක්කමික වේදනාය. මේ කරුණු හත හැර අතීත කර්මයෙන් හටගන්නා වේදනා කර්ම විපාකජ වේදනාය. ආහාර නොලැබීම් නොම් වස්ත්‍ර වාසස්ථාන නොලැබීම් ආදෙන් වන වේදනා කර්ම විපාගජ වේදනාවලට අයත්්‍යය. කර්මය වේදනා උපදවන්නේද වාතපිත්තාදයෙන් සම්බන්ධය ඇතිවය එසේ නැතිව කර්මයම සාරීරික වේදනා එපදවීමට සමත් නොවෙයි වාතය කිපීමෙන් හෝ සෙමකිපීමෙන් හෝ තිත කිපීමෙන් හෝ වේදනාවක් හටගත් කල්හි ඒ කර්මජ විපාකජ වේදනාවක්ද වාතාදීන්ගෙන් කෝපේ නිසාම වේදනාවක්ද යන බව තේරුම් ගැනීමට ක්‍රමයක් නැත. වාත කෝපාදයෙන් වන වේදනා බොහෝ බවත් කර්ම විපාකජවේදනා මද බවත් පමණක් කිවයුතුය ිලින්ද ප්‍රශ්නයහි මහරජ කර්ම විපාකජ වේදනා මදය ඉතිරිවේදනාම බොහෝය එහි බාලයෝ සියලු වේදනා කර්ම විපාකජයයි අතිධාවනය කෙරති ඒ කර්මයාගේ විවස්ථාව බුද්ධඥානය හැර අනිකකින් නොකළ හැකිය යනුව හිතේරුමයි සංයුක්තට්ට කතාවහි පළමුකී කරුණු හතෙන් උපන් ශාරීරික වේදනාවන් දුරු කළ හැකිය. කර්මවිපාකජවේදනා දුරුකිරීමට සියු සියලු පිරිත් සමර්ථ නොවන්නේ යැයි සංයුක්තට්ට කතාවෙහි දක්වා ඇත. සත්වයා යම්කිසි සුකයක් හෝ දුක්කයක් හෝ උපේක්ෂාවක් හෝ විඳින්නේ නම් කේසියල්ල විඳින්නේ ඊශ්වරයකු විසින් මමන ලැබීම නිසා යනුවෙක් දිට්ටියකි ඒ ඊශ්වර නිර්මාණවාදයයි. මැව්වාදය බ්‍රාක්්මණ සමයයයි අටවාවෙහි කියවාති වේ. බ්‍රාහ්මණයන්ගේ පිළිගැනීම බ්‍රාක්්මයාවිසින් සත්වයන් මවන ලැබූ නිසා සත්වයෝ සුවදුක්ලාබත්ය කියාය. මේ වේදනාවන්, වර්තමාන භවේ සත්වයා විසින් කරන ලද්දකින් හෝ කෙකුගේ ආඥඥාවකින් හෝ පෙරකල කර්මයකින් හෝ හේතුවක් නැතිවම හෝ ඇතිවියනොහැකිය මේවා ඇතිවන්නේ බ්්‍රක්්මයාගේ මැවීම නිසාමේ යනු ඔවුන්ගේ අදහසයි එබැවින් ඔවුහු පිත්ත සෙම්හාදී වේදනා හේතු ප්‍රතික්‍ෂේප කරති සත්වයා යම් කිසි සුවයක් හෝ දුකක් හෝ විදී නම් ඒසිියල්ල විඳීන්නේ කිසි හේතුවක් නැතිව යනු එක්දිට්ටියකි. ඒ අහේතුක වාදයයි. වාපිත්සෙම්, ගිනි, ගල්, මුල් ආදියෙන් වේදනා ඇතිවීම නිසා ඉතා ප්‍රකටව තිබියදී. වේදනාවී බේම ඇතිවන අහේතුක දෙයක්කැකීම. මෝඩ බොලඳ කතාවක් යැයි සිතන්නට පිළිවන. එසේ සිතන්නේ මෙය කියවන ඔබගේ නුවන මද බව නිසාය. සත්වයන් ඉතාම අගේකොට ඉතාම ඇලුම්කරන දයද වේදනාවය. සත්වයාට ඉතාම අප්‍රිය බව ඔවු බියෝන දෙයක් වේදනාවය ඇලුම්කරනදය සුකවේදනාවය ිය වනදය දුக்கවේදනාවය සත්වයන් අමුදරුවන්ට නෑයන්ට මිතුරන්ට ඇලුම් කරන්නේ ඔවුන් නිසා සුකවේදනාව ඇතිවන නිසාය වස්ත්‍රාභරණ ආහාරපානාදී වස්තුූන්ට මලමුදල් වලට ඇලුම් කරන්නේද ඒවායින් සුකවේදනාවට සුකවේදනාව ඇතිවන නිසාය ඒවාට ඇලුම් කිරීම වස්තුූන්ට ඇලිම් කිරීමක් නොහ සුකවේදනාවට ඇලුම් කිරීමය. සතුරන්ට සර්පාදී නපුරු සතුන්ට බියවන්නේද සුකවේදනාවට බියවීම නිසාය. ඔවුන් නිසා දුක්කවේදනාවක් නොුවන්නේ නම් ඔවුන්ට බිය නොුවන්නහ. මෙසේ බලන කල්හි මේ වේදනාව ඉතා ප්‍රකට දෙයකි. එහෙත් වේදනාව කුමක්ද එහි හැටි කෙසේද එය කොහි තිබී එනවාද ඇවිත් නැවත කොහි යනවාද ඇති වූ වේදනාවට කුමක් වෙනවාද සුකවේදනාවක් ඇති වූ පසු එය දිගටම තවාකත නොහැක්කේ කුමක් නිසාද. ඒ වේදනාව කුමකින් ඇතිවෙනවාද කෙනෙකු විසින් ඇති කරනවාද යන මේ කරුණු ඉතා ගැඹුරුය දත නොහැකිය අතකින් ශරීරයක් පිරිමැදීමේදී සුකවේදනාවක් ඇතිවෙයි ඒ අතම තදකොට පිරිමැදීම කළහොත් දුක්කවේදනාවක් ඇතිවෙයි පිරිමැදීමේදී ඇතිවන සුකය කුමක්ත දුක්කය කුමක්ත ඒවා ඇති කළේ අතද අතට සුවදුක් ඇති කළ හැකිද අත නොවේ නම් පිරිමඳනු ලබන ශරීරයමද ශරීරයට බඳු හැකියාවක් තිබේද. ශරීරය අත යන දෙකටම හැකියාවක් නැතිනම් වේදනාවක් කැතිවූයේ කෙසේද. යන මේවා විමසයුතු කරුණුය මේවා ගෙන විමසුවහුත් පිළිතුරක් ලැබිය නොහැකි වුවද ඔබට වේදනාවේ ගැඹුරුබා වටහා ගත හැකිවනු ඇත. වේදනාව පිළිබඳ පූර්වකෘත හේතුවාදය ඊශ්වර නිර්මාණවාදය, අහේතුකවාදය යන දිට්ටි ලෝකයේ ඇති වූයේ වේදනාව තේරුම්ගත නොහැකිවීම නිසාය. පර්වකෘත හේතුවාදාදී මේ දිට්ටි තුනට තිත්තායතනයෝ යැයි කියනු ලැබේ. තිත්තා එතන යන්නේ තේරුම මෙසේය. තිිත්ත යනු දෙෙසට මිත්‍යා දෘෂ්ටි වලටනාමකි. ඒ දිිට්ටීන් පිළිගෙන සිටින්නෝ. තිත්थය එනම් තීර්ථක නම්වෙති. ආයතන යන නම ආයතනයන වචනයෙන් ඇතිවන ස්ථානය රැස්වනස්ථානය කාරණය යන අර්ථතුන කියවෙයි. සියලුම දිට්ටීන් ඇතිවන්නේ පූර්වකෘත හේතුවාදාදී වූ මේ කුතු नहीं है එබැවින් අනෙක් दृष්ටීන් නැතහොත් දිට්ටිගතිකයන් ඇතිවනස්ථානය බැවින් මේ කර්ුණුතුන थත්තාා ඇතන නම්වෙයි සියලම දිक्්ටිගතිකයන් රැස්වන්නේ එද මේ කරනුතුන है එබැවින් දිक्්ටිගතිකයන් රැස්වනස්ථානය යන අර්ථයෙන්ද මේ කරණුතුන तिත්තාා ඇතන නම්වෙයි අනක ප්‍රකාර දික්්ටීන් හා දිිට්ටි ගතිකයන් ඇතිවීමට හේතුවන්නේද මේ කරනුතුනය එබැවින් දිට්ි හා දිිට්ටි ගතිකයන් ඇතිවීමේ කාරණයෝය යන අර්ථයෙන්ද මේ කරනුතුන තිිත්තා ඇතනහෙවත් තීර්තාඇතන නම් වෙයි. ංෂණතය රාගෝංචන දෝසෝකංචනං මෝහෝංචනං ධන සීල භාවනා සංඛ්‍යාත කුසලයන් ඇතිවීමට ඇතිකිරීමට වාදාකරන ධර්මයෝකිංචන නම් වෙති රාගේ ඇති වූ කල කුසලේට බාදා කරයි කුසලයන්නට ඇතිවන්නට නොදෙයි එබැවින් රාගය किංචනයකි දවේශයද किංචනයකි මෝහයදකිංචනයකි. අංගන හතලිස්නමය රාගෝ අංගනං පණහ දෝසෝ අංගනං පනස් එක මෝහෝ අංගනං තිවුණු ක්ලේෂියෝ අංගන නම්බවෙති රාග දවේෂ මෝහ ඉතා තිවුණු ක්ලේශයෝය එබැවින් රාගාදී තුනට අංගන යැයි කියනු ලැබේ. මල පනස් දෙක රාගෝ මලං පනස්තුන දෝසෝ මළං පනස්හතර මෝහෝ මළං වස්ත්‍රාදීහි ඇලි ඒවාඒ සුන්දරත්වය සෝභනත්වය නැතිකරන දැලි ආදීහු මලයෝය රාග ද්වේශ මෝහයන මේ ධර්මතුනද සිතෙහි ඇලි එහි සුන්දරත්වය නසන්නෝය එබැවින් රාගය මලයකි දවශය මලය मෝහය මලයකි විසම පනස්පහ රාගෝවිසමා පනහය 200 විස පනහත मෝහෝ විසमा ගල්මුල් වලවල් ඇති බිම විසය එහි යන්නෝ පැකිල වැටති එමෙන් ප්‍රාග දවේශ මෝහයන්හි පැකිල සත්වයෝ අනභිරත්ථයාන් ආදියෙන් හෝ සිකපදෙක්ව වීමෙන් හෝ ශාසනයෙන් වැටති දෙලොවින් මිනිස්ලොවට දෙව්ලොවින් මිනිස්ලොවට වැටති අපායට වැටති එබැවින් රාගය විෂමයකි දවේශය විෂමයකි මෝහය විෂමයකි පනස් අට කාය විසමං පනස්නමය වචී විසමං හැට මනෝ විසමං විෂම භූමයහි සත්ත්වයන් පැකිල වැටෙන්නාක් මෙන් අකුසල කර්මයන්හි පැකිල සත්වයෝ මිනිස් ලොවින්ද දෙව්ලොවින්ද වැටති. නරකේට වැටති තිරිසන් බවටද වැටති ප්‍රේතත්වේටද වැටති එබැවින් අකුසල කාය කර්ම කාය විෂම නමි අකුසල වාක්ර්මය වාක් විෂම නමී අකුසල මනක් කර්මය මනෝ විෂම නමි ගිනි හැට එක රාග අග්නිි හැට දෙක දෝස අග්ගි හැටතුන මෝහ අග්ගි සාමාන්‍යයෙන් සියලුම ක්‍රේෂයන්හි දවන ස්වභාවේ ඇත්තේය රාගය දේශය මෝහය යන මේ කෙලෙස්තුනෙහි වඩා දවන ස්වභාවය ඇත්තේය එබැවින් රාගය රාග අග්ගි නම්වෙයි දවේශය දෝස අග්ගි නම්වෙයි මෝහය මෝහ අග්ගි නම්වෙයි රාගාදිය යම් සන්තානයක ඇතිවූයේ නම් ඒ සන්තානය දවයි රාගාදීන්ගේ ද නොෙ ප්‍රමාණ ඇත්තේය දබල වූ මද වූ රාගාදියෙහි දැවීම ඇතද ය අප්‍රකටය බලවත්වූ රාගේ සමහරවිට පුද්ගලයා දවා මරයි. ඒ බව මේ කතාාවලින් දතයුතුය එක් තරුණ භික්ෂණයක් සිතුල්පව් විහාරයේ පෝයගට ගොස් එහි වූ දුොරටුපල් පුවක් දෙස බලාහුන්නාය ේ රූපය දැකීමෙන් බලවත් රාගය උපන්නේය ඒ මෙහිනිිය ඇතුළ ඇවිලුන් රාගගින්නෙන් දැවී එතන එතන සිටගෙනම කලුරිය කලාය විභංගට්ට කතාවෙන් එක්දාසක් සද්ධාතිස්ස රජතුමා අන්තපපුර ශ්‍රීන් පිවරා විහාරේටආයේය එක් තරුණ භික්‍ෂුවක් ලෝහ ප්‍රසාද ද्වාරයේ සිට A එක්ත්‍රියයක් දෙස බැලීය ඒස්ත්‍රියද ගමන නවතා භික්ෂුව දෙස බැලීිය දෙදනා තුළම ඔවුනෝන් කෙරේ බලවත් රාගය උපන්නේය ඒ රාගගින්නෙන් දැවී දෙදනාම එතනම මලහ මනෝරත පූරණියෙන්. කැරලි විහාර එක් තරුණ භික්‍ෂුවක් උගෙනීම පිණිස කාාල දීගවාපි ගාම ද්වාර විහාරයට ගොස් ඉගෙනීම නිමකොට පෙරලා යන්නේ විහාර සාමනේරයන් විසින් ඇසෝහොත්, ගමේ ආකාරය කීයුතු වන්නේ යැයි, ඒ ගමෙහි පිඩුපිණිස හැසිරෙනුයේ එහි ක්ත්‍රියක් කෙරහි ඇල්ම ඇතිකරගෙන විහාරයට ගියේය. ඒස්ත්‍රිය මැරී, ඇය හැද සිටි වස්ත්‍රය භික්ෂූන්ට ලැබින ඇකෙරෙහි පෙම්බැද සිරි තරුණ මහන ඒ වස්ත්‍රය දැක හැඳින භික්‍ෂූන්ගෙන තොරතුරු අසා ඇය මලබව දැන ඇගනැඇති වූ රාග අග්නියයෙන් දැවී කළොනුය කළේය. මොනෝරත පූරණයෙන්. දවේශය තදිී නැතිවූ කල්හි ඇඟ රත්වී දහඩිය ගල්නුපෙනේ. වවලනු පෙනෙයි ශීරවරණය වෙනස් වී තිබෙනු පෙනේ ඒ විකාරයන් වන්නේ දේශාග්නයෙන් දැවීමෙනි මිනිස්ලොව දේශාගනයෙන් මැරණවුන් ගැන අසන්නට නැත බියෙන් ශෝකයෙන් මැරන්නවුන් ගැන අසන්නට ලැබයි බිය කියනවේද ඒ ආකාරයෙන් ඇතිවන දවේශයටමය ශෝකය ඇතිවන්නේ ද තැවෙන ආකාරයෙන් ඇතිවන දවේශය සමගනය එබැවින් බියෙන් ශෝකයෙන් මැරණාය දවේශාග්නයෙන් දැවී වැරණා එලෙස්ස සැලකිය හැකිය. මනෝපදූසික නම් දේවකොට්ටාසියක් ගැන බ්‍රක්්මජාල සූත්‍රයේ සඳහන් වයි. ඕවන් සමහරවීට එකිනෙකාට දේශකර දවේශාග්නයෙන් දැවී මැරණ බව කියා තිබෙයි. මෝහය සත්වයන් දවන්නේ රාග දවේශ දෙකහා එක්වීමෙන. මෝහෙන් තොරවූ පරාගදවේශයෝ නූපදිදිී මේ ගිනිතුන පිළිබඳව ඉතිවුත්තකේ එන දේශනාවක් මෙසේය. එක රාගගගී දහති මච්චරේ නරේ කාමාදි මුච්චිතේ දෝසගගී පණ ප්‍යාපන්නේ නරේ පානාාතිපතිනෝ මෝහග්ගී පන සමූල් හේ අරියදම් මේ අක්කෝවිදේ පාගනමතිගින්න කාමයන්හි මුලාවී සිටින්නා වූ ජනයන්දවයි. දේශගින්න වනාහි දූෂිත සිත් ඇති ප්‍රාණවද කරන්නා වූ මිනිසුන් දවයි. මෝහනමතිගින්න ආර්ය ධර්මය නොදන්නා වූ මුලාවී සිටින මිනිසුන් දවයි. දෙක ඒති අග්ගි අජානන්තා සක්ඛයා බිරතා පජා. තේ වඩ්ඩන්ති නිරයං තිරච්චානංච යෝනිියෝ අසුරං පෙත්ති විසයං අමුත්තා මාරබන්ධනා ඒ ගිනි නොදන්නා වූ සක්खाයනම් වූ පාදානස්කඳ පංචකේ ඇලනා වූ මාරබන්ධනே නොමිදන්නා වූ ඒ සත්වයා නරකේද තිරස්්චානෝනියද අசුරಯෝනියද පේතයෝනියද නැවතනැවත එහි ඉපදීම් වශයෙන් වැඩි කරෙත් ඒ්ච රත්த்தி නිද්ධවා යුත්තා සම්මා සම්බුද්ධ සාාසනේ තෙ නි්බාන පෙන්තිී රාගග්ගී නිච්චං අசුභසඥිනෝ යම්කිනෙක් සම්යක් සබුද්ධ ශාසනයහි රෑදවල් දෙකෙහි භාවනාවේ යෙදුනාහු වෙද್ද නිරතුරු අසුභ සඥා ඇත්තාවූ ඔහු රාගග්නිය නිවන්නා हुුය අර දෝසගගී පනමෙත්තාය නිබ්බා පෙන්තිී නරුත්තම මෝහගගී පණ ප්ඥාය යායාං නිබ්බේදගාමිනි උත්තම පුද්ගලයෝ මෛත්‍රයෙන් දවේශාග්ඥය නිවන්නාහ ක්ලේශස්කන්දය නිවීමෙන් පවත්නාවූ යම් ඒ ප්‍රඥ්ඥාවක් වේද එයින් මෝහග්නිය නිවන්නේය තේ නිබ්බා පෙත්වා නිපකා රත්ති නිද්දෙව මතන් නිन्තිතා ආසේසං පරනිබ්බති ආසේසං දුක්ख මච්චංගු නොනතියා වූ ප්‍රෑදහවල් දෙකී අන්ලසවූ ඒ නරෝත්තමයෝ කෙලෙස්කිනිි නිවා අනුපාදිසේෂ වශයෙන් පිරිණවන් පන්නාහ ඔවහු සකල සංසාර දුක්खයක්ම වූහ අර්යදස්සෝ වේදගුණෝ සම් ධඥාය පණ්ඩිතා ජාතික්කය මහිං්ඥාය නාගච්චන්තිපුන බවං ආරයන් විසින් දක්නාාලදච ධර්මය දුටුවා වූ නුවණින් සංසාරයාගේ කෙළවරට ගියා වූ පණ්ඩිතයෝ දතියුතු කුසලාදී ධර්මයන් මැනවින් දැන ජාතික්ෂයවූ නිවන මැනවින් දැන නැවත බවයට නොම එන්න හට හතර රාගකාසාෝ හැට පහ දෝස කාසාෝ හටහය මෝහ කාසාෝ හැටහත කාය කාසාෝ හැට අට වචි කාසාෝ හැට නමය මනෝ කාසාෝ පැනිබී ඉවතලු උක් සප බඳු ඕජාවක් රසයක් නැතිදය කාසාාව නම්වෙයි. ප්‍රාගාදියෙහි හා අකුසල කාය කර්මාදියෙහි किසි රසයක් නැති බැවින් ඒවාට කාසාාව නම්වෙයි. මේ විබංග අටුවාවෙෙහි කාසාාව විස්තර කර ඇති ආකාරයයි. කාසාාව යන්නෙහි අර්ථය අන්නයුරකින්ද දැක්විය හැකිය. කාසාාවයන වචනය ෝජා රහිතද යන අර්ථය සඳහා යෙදී ඇති අන්තනක් නොදफනා ලැබෙයි කාසාාව යන වචනය පිටකත්ත්‍රය පාලියෙහි නොෙක්තැන් යෙදී ඇත්තේ කසට යන අර්ථය සඳහාය සිවරට කාසාාව කාසාය යන වචන කියන්නේද එය කසට පෙවූ වස්ත්‍රයක් වන නිසාය කසටය වනාහි ලෙහෙසියෙන් ඉවත් කළ නොහෙන සේ වස්ත්‍රාදියෙහි බැඳී ඒවා කෙලටිකරන දෙයකි. රාග දවේෂ මෝහයෝද අහසුවෙන් ව් කළ නොහෙන ලෙස සත්ව සන්තානයහි බැඳී සිටින් නෝය. බැඳී සිට සිත කෙලෙසෙන් නෝය. ඒ බැවින් රාගාධයට කසටයයි කීම ඉතා. සුද සුය අකුසල කර්මයෝද එසේම ඉවත් කළ නොහෙන පරිදිී සත්ව සන්තානයහි බැඳී සිට අනිිෂ්ට විපාක ගෙන දෙන්නෝය එබැවින් ඒවාටද කසටය යැයිකීම සුදුසුය හැත්තාව අස්සාද දිට්ටි ත්ක අත්තාානු දිට්ටි ත්ත දෙක මිච්චා දිට්ටි කාමයන් පරිභෝග කිරීමෙන් දෝෂයක් නැත යන දිට්ට අස්සාද දිට්ටි නම් වෙයි ඒ දිට්ටිය ගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ කාමයන් නැත්තේ සත්වයන්ගේ ප්‍රයෝජනයට සත්වයන්ට සැපලැබීමට අවශ්‍ය මේවා පරිභෝග නොකට දුක්විඳීම අනුවනකමක්යැයි සලකා සිත්සේ කාමයන් පරිෝග කරති ආහාර පාන, වස්ත්‍ර වාස්ථස්ථාන ආදීහු කාමයෝය ඒවා පරිභෝග කිරීමේ නිරවද්‍ය ක්‍රමයක්ද ඇත්තේය සාවද්‍ය ක්‍රමයක් ද ඇත්තේය තන්හාාවෙන් තොරව නුවණින් පරිබෝග කිරීම නිරවද්‍ය्य ක්‍රමයය යතා පච්චයං පවත්த்தமானනෝ ධාතුමත්තකෝ ඒෙවාயං පिණ්ඩපාතෝ ததுපබุංஞ்சකච්ච පුග්ගලෝ ධාතුමත්තකෝ නිසத்தෝ නි්ජීෝ සු්ෝ සෝ පනාயං පिණඩපාතෝ අජගුච්චනීෝ இමං පූතිකායං පත්වා අතිබිය ජිගුච්චනීயோෝ ජායති යනුවෙන් දැක්වෙන පරිදි. මේ ආහාරය ප්‍රත්‍යනුව පවත්නා වූ ධාතු මාත්‍රයකි. එ අනුභව කරන පුද්ගලයාද සත්ව නොවූ ජීවනොවූ, සත්වභාවයක් නැත්තා වූ ධාතු මාත්‍රයකි. දැනට පිළිකුල් නොවූ මේ ආහාරය මේ කුණුකයට ඇතුළුවීමෙන් ඉතා පිළිකුල් බවට පැමිණයි. මෙසේ නුවලින් සලකා තන්හාාවෙන් තොරව ආහාරය වලදින භික්‍ෂූන්ගේ ඒ රසකාමී සම්බෝගය නිරවද්‍යය. වස්ත්‍රාධිය පරිභෝගයක් එසේමය ආහාර රස විදීමෙන් සප්‍රීතික තන්හාාවෙන් ආහාර වැලඳීම සාවද්‍ය පරිභෝගයයි. මේවා තිබෙන්නේ අපට ප්‍රයෝජනයට ගැනීමය ගැනීමට ප්‍රීතිවීමටය නැතහොත් මේවා දෙවියන් විසින් මව ඇත්තේ අහකදැමීමට නොව අපට බුක්තිවිදීමටයයිකයා ආහාර ගැනීම වඩාත් සාවද්‍යය අන්‍යවස්තුූන් පරිභෝගයද එසේමය සාවද්‍ය කාම සම්බෝගය වුවද අපායි උපපත්තියට හේතුවන කර්ම පතයක් නොවෙයි මනෝරත පූරණයෙන් මාතාපිතරෝහි බාතු භගිනී ආදයෝච ජුත්තභාතිකානං ආවාහ විවාහ මංගලං නාමකාරෙන්තිී ඒවං තාවෙෙස ලෝකවජ්්‍ය වසේන පවත්තරෝගෝ අපසා්ජු සදාර සන්තෝස මූලකා පන අපායේ පටිසඳිනාමන හෝතිී මර්ණාසන්නේෙහි කාමවස්තෝ ගැන ආශාවෙන් විසුවහොත් ඒ හේතුවෙන් ප්‍රේත වහෝ තිරිසන් වහෝ ඉපදියඇැක තතාගතයන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමය වැඩවසන කලෙක තිස්සනම් ස්ථවීර නමක් සිවම්වස්ත්‍රයක් ලැබ එයින් සිවරක්කොට හෙට ඒ පරිබෝග කරමයයි තබාගෙන සිටියදී දින රාත්‍රයේ හටගත් අජීරණ රෝගයකින් සිවරට ආසාව තබාගෙන කළුරිය කළේය. ඒ ස්තවීරත මේ ඒ ආසාව නිසා සිවරෙහි උකුණෙක්ව උපන්නේය. මේ දම්ම පදට්ට කතාවේ සඳන් කතාවකි. බුද්ධ කාලේ අරිට්ට නැමති භික්‍ෂුවක් හා කණ්ටගනමති සාමනේර නමක් කාම සම්බෝගය වරදක් නැතේ යන මේ දිට්ටිය ගෙන සිටි බව විනයි සඳහන් වෙයි. අත්තානු දිට්ටි යනු හෙත දැක්කු සක්හය දිට්ටියමය. ඒ විස්තර කර ඇත. මිච්චා දිට්ටියනු නත්ති දින්නං නත්ති ඊට්ටන් යනාදියෙන් දැක්වෙන දසවස්තුක විත්‍යා දිට්ියය. ඒද කලින් විස්තර කළ ඇත. ඇත්තුන අරති ඇත්ත හතර විහේසා හැත්ත පහ අදම්ම චරියා ගමට දුර ආරං්්‍ය සේනාසනවල විවේක සේනාසනවල විසීමට හා සමත විදර්ශනා භාවනාවන්හි යෙදීමට සතුටක් නැති බව අරති නම්වෙයි මේ සුක්ෂම දවේශයකි පිළිවෙත් පුරණු පිණිස ආරන්න්‍ය සේනාසනයකට හෝ භාවනා මධ්‍යස්ථානයකට හෝ භාවනාව සඳහා වෙනත්තනකට හෝ ගිය අයට ඇතිවන ක්ලේෂයකි. ශ්‍රද්ධාව මද්ද භාව, නුවන මද බව, නූගත් බව, ආහාරපාන දුරුවලත්වය, මැසිමදුරවාදී කරදර කරන සතුන් බහුල බව, චන්්ඩ මෘර්ගයන් සමී පෙහැසිරීම අමනුෂ්‍යන් නැති බව සබ්ද කරන සතුන් බහුල බව වීරය මද බව ඇසුරු කිරීමට සුදුසන් නැති බව ඥාතිමිත්‍රයන් සිහිවන බව බොහෝ දෙෙන හා එක්ප විසීමේ ආශාව ඇවිදීමේ ආසාව යනාදිය අරතිය ඇතිවීමේ හේතුය අරතිය යෝගාවචරයන්ට මහත් බාධක ධර්මයකි පොහෝදීනයන් හි සිල් සමාදන් වන උපාස්සක උපාසිකාවන්ට ද බාධක ධර්මයකි අරතියද එක්තරා වංචක ධර්මයකි අරතියට ප්‍රධාන හේතුව අශවද්ධාවයි අශ්‍රද්ධාව නිසා අරති ඇති වූ යෝගාවචරයාට ආහාරපාන ලැබීම මදද නිසා මෙතන වාසය නොකළ හැකිය භාවනා නොකළහැකිය අදුවන් වැඩිනිසා සර්පයන් වැඩනිසා මෙහි නොවිසිය හැකිය යනාදී අදහස් පාලවෙයි එයි නොහු විවේකස්ථානය හැර භාවනාව හැර යයි. අරතිය ඇති තැනැත්තා භාවනා කළද ඔහු ඒ අලසකමින් මැනවින් නොකරන බැවින් ඔහුට සමාධි ප්‍රඥාව නොවැඩද බොහෝ කල් භාවනා කළද එකම තත්වයේ සිටි භාවනාවට ලොකුම සතුරා අරතියය එය භාවනා රාමතානැමැති ආය වංශධර්මය ඇතිකර ගැනීමෙන් දුරුකර ගත යුතුය. භාවනා රාමතාව සත්පුරුෂ සේවනයෙන් සත්ධර්ම ශ්‍රවනෙන් යොනිසෝ මනසිකාරයෙන් ඇතිකරගත හැකිය ඇම්හු බැනීමෙන් තර්ජනයෙන් ගල්මුල්වලින් කෝටුුවලින් පොළුවලින් අවුදවලින් අන්්‍යන්ට හිංසා කරති මහල්ලන් රෝගීන් අංගවිකලයන් මෝඩයන් පිස්සන් දුටුවිට විනෝදය පිණිසවුනට කරදර කරති බැඳ තැබීමෙන් කඩුුවල සිරකර තැබීමෙන් සතුන්ට හිංසා කරති කරන ස්වභාවය විහේසානම් පාපධර්මයයි. කයින් පෞකම් කිරීම වචනෙන් පවකම් කිරීම සිතින් පෞකම් කිරීම අදම්ම චරියානම්වෙ මාපියන්ට ගුරුවරුන්ට වැඩි මහල්ලන්ට පැවිද්ධන්ට උපකාර කළවුන්ට නොසලකාහැරීම හා යුතුකම් ඉටු නොකිරීමද අදම්ම චර්යා නම්වෙයි හැත්ත හය දෝව චස්සතා ඇත්තහත පාප මිත්තතා හැත්තාට නානත්ත සඥා. ආචාරය ඔබාත් උපාද්‍යයන් විසින් බුදුන් වහන්සේ පනවාඇති සිකපදයන් අනුශසනා කරන කල්ලිහි ක්‍රාත්‍රියයට ආහාරටිකක් ගෙන සාගින්නෙන් නිවා ගැනුமேේ වරදකුමක්ද. තන උදුරාදමා මිදුල පිරිසුදු කිරීමේ වරද කුමක්ද. යනාදිය තර්ක ඉදිරි පත්කරමින් සිකපදයට විරුද්ධ පැත්ත ගන්නා බව. විරුද්ධව සිටීමම මිහිර බව සිකපදවලට හා ආචා රුපාද්‍යන්ට අනාදර කරන බව අගෞරව කරන බව දෝවචස්සතා නම්වෙේ මාපිය ආදීන් විසින් දරුවන්ට අවවාද කරන කල්හි ඉඳහිට යහළුවවෙෙකු බලන්න යන්නේ නැතිව යහලුවන් හා ඇවිදින්න යන්නේ නැතිව හිරේ සිටිින් නාක්මෙන් අපට මේ ගෙහිම හිටිය හැකිද නිතරම වැඩ කළ හැකිද නිතරම පාඩම් කළ හැකිද උත්සවයකට ගේවිට මත්පැන්ටිකා බීවාට බේබැත්් දෙෙක් වෙනවාද තරක ඉදිරිපත් කරමින් අවවාදයට විරුද්ධ පැත්තගන්න අස්වභාවය විරුද්ධව සිටීම මිහිරි බව අවවාදයට අනාදර කරන බව අවවාදය නොපිළිගා බව ගියන්ගේ දෝවචස්සතාවයයි. මාපිය ආදීන්ගේ අවවාද නොපිළිගෙන තමන්ගේ මතයනුව ක්‍රියාකිරීමෙන් සොරුන්වී, සූදුකාරයන්, බේබද්ධන් වී, රෝගීන් වී රකයා නැතියන් වී දුක්විදින්නෝ ලෝකයෝ ලෝකේ බොහෝය මාපියන්ගෙන් ලත් ඉඩම් කැබැල්ලට ගෙට අහිමිවී අශරණවී සිටින්නෝද බොහෝය ලෝකෙ උසස්ථත්වයකෙන් සිටින සැමදනාම වගේ බාලකාලයේ තර්ුණකාලයේ මාපයාදීන්ගේ අවවාද පිළි ගෙන ඒවා අනුව පිළිපාන් පුද්ගලයෝය. සෝවචස්සතාව උතු මංගල්ලයකි. මංගල සූත්‍රය එන අටති සක් මගුල් කරනු වලින්ද එකකි. දියුණුවට හේතුවන අවවා ද අනුශාසනා කරන ආදර්ශ දෙන උත්තම පුද්ගලයන් අප්‍රිය බව තමාද නොමගයමින් අන්්‍යන්ද නොමගයවන පාප පුද්ගලයන්ට කැමති බාව මිත්තතාවයයි පරිහානට දුකට හේතුවන නානාවිද සඥාවෝ නානත්ත සඥා නම්වෙයි. ඔහු නම් කාම ස්ඥා ව්‍යාපාද සඥා විහිංසා සඥා ආදී හුය. හැත්ත නමය උද්දච්චං අසුව කෝසජ්ජං අසු එක පමාදෝ උළංපුරවා බිමගසන බෝලය බිම නොපෙහිටා උඩ විහිංවන්නාක් මෙ සිත අරමුණෙහි නොපෙහිටා විසි වන ස්වභාවය සැඩසුලං වදින ජලයක් මෙන් කොඩියක් මෙන් සිත සැලන දඟලන වෙවුලන ස්වභාවය උද්දච්ච නම්වෙේ සිත එක්කරමුණක තබා ගැනීමට එක් කටයුත්තක යෙදෙවීමට බාධක ධර්මයකි ඇති නැති බව තේරුම් ගැනීමට දුෂ්කර චෛතසික ධර්මයකි යෝගාවච්චරයන්ට නීවරණයකි අධික වීරයත් උද්දච්චයට හේතුවන බව කියා තිබේ. සිත ආරක්ෂා නොකොට පංචකාමයන්හි දුෂ්චරතයන්හි යෙදීමට ඉඩහැරත් තිබීම කුසල් කිරීමහිදී නොසලකිල්ලෙන් නොමනාපරිදි කරන බව කලාතුරකින් නිස කුසලය නිතර නොකරන බව කුසලය කලින් කළ නවත නවතා මදින් මද කරන බව කුසල් කිරීමට පසු වසින බව කුසල් කිරීමේ බලාපොරොතු නැති බව කුසලයන් නොකරන බව කෝසජ්්‍යනම්වෙ උගනියම නොකරන බව කළදමැනවි නොකරන බව ගොවිකම් අත්කම් ආදී වැඩ නොකරන බව කළදමැනවි නොකරන බව කෝසජ්ජය කුසීත බව අලස බව කියනුයේද මෙටමය මේ කුසීත බව ඇතිවන්නේ ඒ ඒ වේලාවට ලැබේ හැකි සැපේ ගැන ආසාව නිසා හා අනාගතය වැසෙන මෝහයත් නිසාය මෙ ගිහි පැවිදි කාහටත් මහා පරිහානිකර ධර්මයකි ඉගනීමහි නොයදන කළ යුතු වත පිළිවෙත මැනවින් නොකරන භාවනාවහි නොයදන අලස පැවිද්දා දෙලොවින්ම පිරිහහි බාලකාලේ අලසකමින් නිදමින් විනෝධවෙමින් සිටි උගනීමක් නොකළ පැවිද්දා වැඩිවියට පත් වූ විට පැවිද්දන් විසින් කළයුතු ධර්ම දේශනා ආදී කටයුතු වලට අසමත්වීමෙන් හිස් පුද්ගලයකු වශයෙන් සලකන කිසිවකු විසින් ගලන් නොගන්නා බොහෝදනාට අප්‍රිය පුද්ගලයවෙයි නහුට සමහරවිට පැවිද්දෙන් ඉවත්වීමටද සිදුවෙයි. ගිහි වුවද කිසිවක් නොදන්නා කිසිවකට නොසොමත්පුූ ඔහුට ගත කරන්නට සිදුවන්නේ කාලකන්න්‍ය ජීවිතයකි. ඉගෙනීමෙහි හෝ රැකියාවක් පොහුණු කර ගැනීමහි හෝ නොයදමින් මාපියන් සපේනධානයන් කාබී හැද පැලිද ඇවිදමින් නිදමින් විනෝදයෙන් ජීවත්වන බාලයෝ තරුණයෝ අනාගතයේදී කිසිවක්කර ගැනීමට නොසමත් අවාසනාවන්තයෝ වෙති එබඳු අය සමහරවිටස්ොරු හෝ යාචකයෝ හෝ වෙති ලෝකෙ උසස්තත්වයට පැමිණ සිටින්නේ විරෝන්දවීමට කාලය ගත නොකොට වෙහෙසී ඉගනීම කලායය ධනවතුන් විසිටින්නේ වෙහෙස රැකියාවන් කළ අයය උ්ठාන පළූපජීවී නකම්ම පළූපජීවී කම්ම පළූපජීවිී න උට්ठාන පළූපජීවී උ්ठාන පළූපජීවී ජේවකම්ම පළූපජීී නේව උට්ठාන පළූපජීවී නකම්ම පළූපජීවී මෙසේ අගුත්ත්‍ර නිකාය චතුෂ්ක නිපාතේ පුද්ගලයන් හතර දෙනකුන් දක්වා ඇත කුසර කර්ම පලෙන් ජීවත්නොී වීර් පලෙන් ජීවත්වන මනුෂ්‍යයෝ උට්ටාන පළූප ජීවී නකම්ම පළූප ජීවී පුද්ගලෝය වීර පලෙන් ජීවත්නොවී කුසල කර්ම පලයෙන්ම ජීවත්වන දෙවියෝ කර්ම පළූප ජීවී න උට්ටාන පළූප ජීවිී පුද්ගලෝය උට්ටාන පය කුසල කර්මඵලය යන දෙින්ම ජීවත්වන රාජරාජ අමාත්‍යාදීහු උට්ටාන පළූප ජීී කම්ම පලූප ජීී පුද්ගලයෝය නිර එක සත්වයෝ නේව උට්ටාන පලූප ජීී නකම්ම පලූප ජීවී පුද්ගලයෝය. මේ පුද්ගලයන් හතර කොටසින් සාමාන්‍ය මනුෂ්‍යන් අයත්වන්නේ උට්ටාන පලූප ජීවී ගණයටයට ඔහොට කුසලකර්ම පලය ලැබෙන්නේ ඉතාසුළු වශයණී වීරය නොකළහොත් එයද නොලැබෙයි. එබැවින් දෙලොව වැඩසාදාගනු කැමතියන් විසින් අලස නොවී වීර්ය කළ යුතිය විභංගපාලයේ පමාදය විස්ත්‍ර කර ඇත්තේ දගෝසජ්්‍යය සේමය ඒක නිර්දේශයේ කලින් මිස්තර කර ඇත අසු දෙක අසන්තුෘට්ටිතා අසුතුන අසම්පජඥතා අසුහතර මහිච්චතා ඇතැම් භික්‍ෂූන්ගේ චීවර පිඩපාත සේනාසන ගිලාන ප්‍රත්්‍යයන් පිළිබඳ, ලද පමණින් සතුරු නොව නොවන වඩවඩා බලාපොරොත්තුව වන ස්වභාවය වූ තන්හාවද ගියන්ගේ කාම වස්තුූන් පිළිබඳව ලද පමණින් සතුරු නොවන වඩ වඩා බලාපොරොත්තුුණ ස්වභාවය වූ මහාතන්හාවද අසන්තුට්ටිතා නම්වෙයි. මේ බුද්ධාදීන් විසින් පිළිකුල් කරන ලද ඉතා පහත් ස්වභාවයකි. ප්‍රත්‍යයන් ගැන ලද පමණින් සතුරු නොවන පැවිද්දෝ කුල දූෂනාදයෙන් නොමනා පරිදි ප්‍රත්්‍ය සපයා මෙලවත් දුස්සීලයන් වශයෙන් ජීවත්වී මරණින් මතුද ශ්්‍රමණ යක්ක්ෂියන් ශ්‍රමණ ප්‍රේතයන් වී දුක්විඳන්නනාහ. කාම වස්තුූන් ගැන සෑහීමට පත් නොවන ගිහිියෝද වස්තුූන් සෙවීම් සඳහා සොරකාමාදී පෞකම් නොව සමහරවිට මෙලොවද දුකටපත්වී මරණින් මතු අපායට දෙ ඇති. කොතෙක් වස්තුව ලබා ඇතද එයින් සෑහිමකට පත්ව නැති පුද්ගලයාට සැපයක් නැත. ඔහුට ඇත්තේ මදී මදී යන තැවිල්ලය. එබැවින් ඒ හැමකල්හිීම දුකින් ජීවත්වවෙයි. සැපය නම් සතුටය. ස්වල්ප වූද ලදදයින් සතුටු සිදින පුද්ගලයාට සෑමකල්හි සැපේ ඇත්තේය ඔහු සියලු සම්පත් ඇතියෙකු වැනිිය එබැවින් බේසජ්්‍ය මංජුසා නම් වෛත්‍ය ග්‍රන්තයේ මනෝරෝග චිකිත්සාවෙෙහි අප අපේපි තුට්ට මනසුව සන්ති සබ්භාපි සම්පදායයි කියන ලදී. ලදදන් සතුරු නොවන්න හුට මහාතන්හාව නිසා ඒ තන්හානමැති ගින්නෙන් ශරීරය දැවී රෝග ද ඇතිවන්නේය ඒ රෝග සුවකිරීමට බෙහෙද්ද නැත තන්හා රෝග සුවකිරීමට ඇත්තා වූ එකම ක්‍රමය කවරාකාරයෙන් හෝ රෝගයාගේ සිතින් ඒ තන්හාව ඉවක් කිරීමය පෙරමහාබෝධි සත්වයන් වහන්සේ රජුන් දෙදනෙකුගේ මනෝරෝගයන් සුව කළ හැට්කි සුවකළ හැටි ජාතක පොතෙහි දක්වා ඇත ඉන් එක කතාවක් මෙසේය. පෙර බරණැසුන් ුවර තමාගේ රජයෙන් චුත්තියට නො පැමිණි අන්රාජ්‍යයන්ද තමා සතුකර ගැනීමට මංසයමින් සිටි අධික තන්හාාවයෙන් ෆෙළෙන් රජෙක්විය. එක් දවසක් සක්තයව රජතුමා මනුෂ්‍යයෝ ධනාදී පින්කම් කෙරෙත් දැයි ලෝකය බලනුයේ කිසි පිනක් නොකොට තන්හාවෙන් තවතවත් ධනය හොයිමින් වැසෙන ඒ රජු දැක්ක මොහුට හොඳ පාඩමක් උගැන්වී යුතුය සිතා තරුණයකුගේ වේශයෙන් රාජදවාරයට ගොස් උපායහි දක්ෂ තරුණේ පැමිණ සිටින්නේ යැයි රජුද දන්වා යවා ඇතුළුවීමට අවසල් ලබා රජුවෙත ගොස් ජයවේවා යැයි ආචාරකොට සිටියේය වැජු ආකාරණය විචාල කල්හි දේවයන් වහන්ස නුවහන්සේට සැලකරන්නට කරුණක් ඇැත්තේය යට සුදුසුතනක් ඕ මනාය යැකය. එවිට සක්‍රාණු භාවයෙන්ම එහි සිටියෝ ඉවත්ව ගියහ. එකල්හි තරුණයා දේවයන් වහන්ස මම බොහෝජනයා ඇති බොහෝ සම්පත්යති නගරතුනක් දනිමි ඒවා මටට උපායින් වහන්සේට යටත් කර දිය හැකිය වහාම එහි යාමට සූදානම් වව වනු මැනව යැයිකීය. අධිග තන්හාාවට වසඟ වී සිටි රජය ඉතා සතුට වූයේය ඔහු සක්‍රාණුභාවයෙන්ම පැමිණි තරුණයාගෙන් කිසිවක් නොවිචාලේය කිසි සත්කාරයක් ඔහුට නොකළේය සක්දව රජ දෙව් ලොවට ගියේය ජතුමා ඇමතියන් කැඳවා අපට රාජතුනක් ලබාදීමට තරුණේ පැමිණසිට නුවර බෙර ලවා වහාසේනාව රැස් කරාව ඒ තරුණයාද කැඳව යැයිීය එකල්ල ඇමතියෝ රජතුමා කියන තරුණ අන්නදක දේවයන් වහන්ස එ තරුණයාට සත්කාර කරසයෙක් ද ඔහුගේ වාසස්ථානය විචාලසයක් දැයි කී है ඔහුට සත්කාර නොකලෙමි ඔහු වාසය කරන තැනද නොවිචාලෙමියයි රජතුමා කීය ඇමතිෝ බරණැසනුවර හැම තැනම තරුණයා සොයා නොදැක ඒ බව රජුට දැන්වූහ රජතුමාට රාජ්‍යතු නොලැබීම ගැන මහත්ශෝකයක් ඇතිවිය ඔහු මා ඒ තරුණයාට සත්කාරයක් නොකල නිසා කිපි යන්නට ඇත ගේ ප්‍රමාදය නිසාල වෙන්නට තිබූ මහත් යසසින් පිරිහුණෙමයයි නැවත නැවත සිතන්නට විය ඒ ශෝකයේ නොහොගේ සරීරයඋනුවී ලේ අතිසාරය හටගත්තේය මහත් මහත් රාජ්‍ය වෛද්‍යයන් පැමිණ ප්‍රතිකාල කළ නමුත් රජත මද ගුණයකදු නොවීය ගන්න ගන්න ආහාරපාන සියල්ලම පිටවෙන්නට විය කල්හි මහබෝස්තානෝ තක්සලා නොුවරට ගොස් සිිල්ප ඉගනීම නිමවා මාපියන් දකිනු සඳහා බරණැස් නුවරට පැමිණ සිටියහු රජුගේ රෝගය ගැන අසන්නට ලැබි එහි ගොස් රජු වැද රජුට වැද සිට දේවයන් වහන්ස බිය නොවනුමැනමි. මම නුගහන්සේට පිළියම් කරන්නම් නුබහන්සේගේ රෝගය හටගත් හැටි පමණක් මට කියනුමැනව යැයිීය. රජු කීමට ලැජ්ජාවෙන් නුමටයින් කම් නැත බෙහෙත් පමණක් කරව යැයි කීය. දේවයන් වහන්ස නිධානය නොදන්නා රෝගයකට බෙහෙත් නොයදී හැකිය. වෛද්‍යන් බෙහෙත් කරන්නේ රෝග නිධානය අනුවයි යැයි බෝස්සධානෝ කීය. රජතුමා රෝග නිධානය ීය බෝසතානෝ රජුට අවවාද කරන්න හු දේවයන් වහන්ස ශෝක කිරීමෙන් රාජ්‍යතුන ලැබිය හැකි දැයි කී දරුව නොහැකේ යැයි රජ කීය එසේ නම් නුමෝහන්සේ කුමට ශෝක කරන්නාහුද දේවයන් වහන්ස සියලු වස්තුූන් හා තමාගේ සරේරයත් දෙ විසින්ව හැර ආයුතිය රාජ්‍ය හතරක් ලබාගෙන ඔබෝහන්සේට එක වර බත් හැලි හතරක් නොවැලදිය හැකිය යහන් හතරක සැතපිය නොහැකිය වස්ත්‍ර ජෝඩු අතරක් නොහැදිය හැකිය තන්හාවට වසඟ නොවිය යුතුය තන්හාාව වැඩනොහොත් සතරාපායන් මිදෙන්නට නොලැබෙන්නේය මෙසේ රජට අවවාද කොට ධර්ම දේශනාකිරී වසයෙන් මේ ගාතා නමය කීවේය. කාමං කාමය මානස්ස තස්සචේතං සමච්චති අද්දාාපීති මනෝ හෝතී ලද්දා මච්චෝ යදිච්චතිී කාමයන් කැමතිවන්නාහුට ඉඳන් ඒ අදහස මුදුන් පත්වී නම් ගලාපොරොත්තුූ කාමයන් රිසිසේ ලබා ප්‍රීතිසිත් ඇත්තේ වෙයි. කාමංකාමය මානස්ස තස්ස චේතං සමිච්ජති තතෝනං අපරංකාමේ ගම්මේ තන්හාව විදති. කාමයන් කැමති වන්නාහුට ඉදින් ඔහුගේ අදහස සමුෘධ වී නම් ඔවුට ග්‍රීෂ්ම කාලයේ පවසවැඩෙන්න්නක් මෙෙන් කාම තන්හාාව වැඩෙ. ගවංච සිංගිනෝ සිංගං වඩ්ඩ මානස්ස වඩ්ඩතිී ඒවං මන්දස්ස පෝසස්ස බාලස්ස අවිජානතෝ බීෝ තන්හා පිපාසාච වඩමානස්ස වඩ්ඩතිී වස්සාගේ ශරීරයේ වැඩෙත්ම ඒ අනුව අන්වැඩෙන්නාාක්මෙන් ධර්මය නොදන්නා වූ අඥ්ඥාල වූ බාල පුද්ගලයාට කාමතන්හා කාම පිපාසාාවෝ මයන් ලැබෙත් ලැබත්ම වැඩෙන්න්නාහ. පතවයා සාලි යවකං ගාවස්සදාස පෝරිසං දත්වාපිනාල මේේ තස්ස ඉතිවිදවා සමංචරේ. ඉදින් රාජතුනක් ලබාදීමට පැමිණේ තරුණයා අවි්්‍යක සමින්්ඥක සියලු ධනයහා මුළු පොළොවුම්ම ලබාදීගියද තෘෂ්ණා වසික පුද්ගලයා සෑහහිමකට පත්නොවෙයි එබැවි නුවනැත්තේ ඒත් අන්හාව සංසිධවාගන්නේය. රාජා පසයිහ පටවිං විජෙත්වා සසාගරන්තං මහිමාව සන්තෝ ඕරං සමුද්දස්ස අතිත්තරූප පාරං සමුද්ද සප්පි පත්තයේත රජතමේ මුළු පොළොව දිනාගෙන සාගරය කෙළෙවර කොට ඇති පොළොවට අධිපතිව වාසය කරන්නේ සමුද්‍රයෙන් මෙතරෙන් පමණක් සෑහිම්ගට පත් නොවී සමුද්‍රයෙන් එතර අත්කරගැනීමටද බලාපුරොත්තු වන්නේය. යාව අනුස්සරංකාමේ මනසා තිත්්ති නංජගා තතෝ නිවත්තා පටික්කම්මදිස්්වා තිිත්තාාය තිත්තා මහරජ මිනිසා බොහෝ කාමයන් ලැබ බොහෝ කාමයන්ගෙන සිතා තෘප්තියක් නොලබයි ඇතේ යැයි සෑහිමට පත් නොවෙයි යමක්කාමයන් යමෙක් කාමයන් ගෙන සිතීම නවත්වා කයිந்தකාමයන්ගෙන් බැහරව කාමයන්ගේ ආදීනව නුවනින් දැන තෘත්්තියට පත්වූවා හුණම් ඔවුහුම තෘප්තියට පත්වූය ඥාය තිිත්තිනං සෙට්ටන් න සෝකාමේහි කප්පති, ප්ඥාය තිත්තිනංපුරිසං තන්හාන කුෘතේ වසං. මහරජ ප්‍රඥ්ඥාවෙන් තෘප්තියට පත්වීම ශ්‍රේෂ්ටය එෙත මේ කාමයන් නිසා නොතවෙන්නේය. ප්‍රඥාවෙන් තෘත්තියට පත්පුරුෂයා ෘෂ්ණාව සෝවශයෙන්නු ගන්නේය. අපි, විනේත්තවේ කාමානී අපිච්චස්ස අලෝලුපෝ සමුද්ධමත්තෝ පුරිසෝ නසුවකාමෙහි තප්පතිී. තන්හාාවෙන් දුරුකරන්නේය අල්පේච්ච වන්නේය ලොල් නොවන්නේය මහත්වූද ගින්නකින් සමුද්‍රය නොතවෙන්නක් මෙෙන් සමුද්‍රේ බඳු නොුවනැති පුරුෂතමේ කාමයන්ගෙන් නොතවෙන්නේය. ්‍රථකාරෝව චම්මස්ස පරිකන්තං උපාහනං යංයං වජතිකාමානං තන්තං සම්පජතේ සුකං සබ්බ්ඥ සුකමිච්ச்சේය සබ්භකාමේ පරි්ச்சයේ. පාවාන්තනන කම්කරවා අමෙහි නොමනාතැන් කපායි වත්කළ පමණින් යහපත් පාවහනක් ඇති වන්නේය. එමෙන් යම්යම් පමණකට කාමයන් බැහැ කරන ලද්දේ නම් ඒ පවණට ඔහුගේ ආය කර්මාදිය යහපත්වීමෙන් පුද්ගලයා සුකිත වන්නේ ය. ඉදින් සර්වසම්පූර්ණ සුකයක් කැමැත්තේ නම් සියලු කාමයන් පරිත්‍යාග කරන්නේය අත්හරින්නේය. මේ ගාතා ඇසීමෙන් මහා වෛද්‍යන්ට සුව නොකළ හැකි වූ රජුගේ රෝගය සුව විය. බෝසතාණන් වහන්සේට ඒ ගාතා කීමේදී, කාමයන් එපාවිී ද්‍යයාන ලබාගතහැකි විය. රජතුමා මහාවෛද්‍යන්ට සුව කළ නොවනු රෝගය මේ මානවකයා ඔහුගේ නුවනින් සුව කළේ යැයි ඉමහා සතුරුට පැමිණ බෝසතු නමතා ඔබගේ ගාථ ඉතා යහ පත්තිය එක් එක් ගාතාවක් දහස බැගින් අගනේය මහා බ්‍රක්්මය මේ අටදහස පිළිගනුව යයි කීවේය ය ප්‍රතික්ෂේප කොට තමන්ලත් ධ්‍යාන බලයෙන් ආසින් හිමවත්තඩ ගොස් පැවිදිව ධ්‍යනසුවෙන් කාල්යවා බ්‍රක්්මලෝක පාරායන වූහ මේ ජාතක පාලයේ දවාදසක නිපාතේ කාම ජාතකයයි ඇතිසැටියෙන් ලද සැතියෙන් සතුරු නොවන පැවිද්දා දායකයන්ට හා ආචාරය උපාද්‍යන්ට அප්‍රියවෙ. ගීயாද மாපயாදීන්ට அප්‍රියවෙ. ඒ අධික තන්හාාව නිසා සමාරවිට ඕනට ලැබෙන දෙයක් නැතිවී යන්නේය. අසම්ප ජන්‍යතා. සංස්කාරයන්ගේ නියමාකාරය දැනීමට කළයුத்தනොකළයුත්த்து පின் පව දැනියීමට නොසමත් බව, අසම්පජඥතා නම්වෙේ. අවිද්‍යාවය මෝහය කියනද ටමය. බාලවයේ කියන ද අසම්පජ්‍යතා නම් වූ ඒ මෝහය අධික අයටය. ලොවට නොයෙක් විපත් පැමිණෙන්නේ බාලයන්ගෙන බාලයන් ඇසුරු කරනවුන්ට ඔවුන්ගේෙන් නොයෙක් විපත් පැමිණේ. එබවින් අසේවනාච බාලානං යුවෙන් බාලයන් සේවනය නොකිරීම මංගල්ලයක් යැයි මංගල සූත්‍රයෙහි වදාරා ඇත මහබෝසත් අකීති පණ්ඩිතයන් වහන්සේ බාලයා නොදක සිටීමත් බාලයාගේ ආරංචියකවත් නො අසා සිටීමටත් බාලයා හා කතා කරන්නට නොලැබීමටත් සක්දව් රජුගෙන් වරයක් ඉල්ලූ බව ජාතක පොතෙහි දැක්වෙයි. සක්්‍යව් රජ ඔබට බාලයා කිනම් අපරාධයක් කළේද ඔබ කුමක් නිසා බාලයා දක්නට නොකැමැත්තේ දැයි ඇසීය. එකල්හි අකීර්ති පණ්ඩිතයෝ තමන් බාලයා දක්නට නොකැමැති කරුණු මෙසේ පැවසූහ. අනයන් නැති දුම්මේදෝ අධූරායන් නියුද්ජති. දුන්නයෝ සෙියෝසෝති, සම්මා වෘත්තෝ පකුප්පති විනයං සෝන ජානාති සාදුතස්ස අදස්සනම්. නුවන නැතිතැනැත්තේ අකාරණය කාරණය වශයෙන් ගන්නේය. නොයදී යුත්තෙහි ඒදෙන්නේය. දුස්සීල කර්මාදී නොමනාදය ඔහුට උතුම් වෙයි. යමක් කරුණු සහිතව මැනවින් කී කල්හි කිපෙයි. ඒේ විනය නොදන්නේය. එබැවින් ඔහු නොදැකීම යහපත්ය යනු එහි තේරුමයි. අවවාද තේරුම් ගැනීමට තරුම් තරම් නුවනක් නැති කරුණාවෙන් කරන යහපත් අවවාදය. නොපිටට පිළිගෙන කිපෙන බාලයන්ට අවවාද කිරීමද අන්තරාකාරය සමාරවිට මාපියන්ට ගුරුවරුන්ට බාලයන්ගෙන් නොයෙක් විපත් පැමිණේ. මේ බුදුසස්නහි දෙවන බුදු කෙනෙකුන් වැනි මහාකාශ්්‍යප මහරහතන් වහන්සේට එක්තරා බාල පැවෙත් දෙකුගෙන් පැමිණ විපතක් ජාතක අට්ටකතාවහි සඳහන් වෙයි. එය මෙසේය එ කලෙක මහාකාශ්‍ය ප්‍රස්තවීරයන් වහන්සේ රජගානුවර සමීපයේ ආරං්්‍යක කුටිය එක විසූහ කුඩා දෙනමක් උන්වහන්සේටඕටැන් කළහ ඉන් එක්නමක් දුර් වචයකි හු අනිත් නම කරන දෑ තමා කලාටමෙන් තෙරුන් වහන්සේට අගයවයි අනික් නම තෙරුන් වහන්සේට මෝදෝනා පැන් පිල්ියල කර තිබූ කල්හි කින තෙරුන්වහන්සේ වෙත ගොස් පැන්පිඩියල කර තැබූ බවදන්වයි. සුවච නම කලින්ම නැගිට තෙරුන් වහන්සේගේ මිදුල හැමද තබයි. කපටි නම තෙරුන් වහන්සේ නික්මෙන වෙලාවට එහි ගොස් ඉදලක්ගෙන හමේ අත ගසා ඇමදීම තමා කලාක්මෙන් අගවයි සුවච නම තෙරුන් වහන්සේට නෑමට උනු පැන් පිළිල්ල කර තැබූ කල්හි කපටි නම තෙරුන්ට නෑමට ආරාධනා කරයි. එක් දවසක් වත්කරන නම මේ කපටියයාගේ ක්‍රියාව ප්‍රකටකරවමය ඇසිතා ඔහු වලන් වලදා නිදන වෙලා වෙහි තෙරුන් වහන්සේට නෑමට වනු පැන්උනුකොට ඒවා නානගේ පිටිපස්ස තබා උනුකර සැලියේ දිය ස්වල්පයක් තබා නිශ්ශක්්දව සිටියේය. කපටි නම සැලියෙන් දුම්දමනු දැක පැන් පිළිල්ල කර ඇතයි සිතා තෙරුුණන්වහන්සේ වෙතගොස් නෑමට ආරාධනා කළේය. තෙරුන් වහන්සේ ඔහු ද සමග එහි වැඩම කල්ලහ. නානගේ පැන්නො තිබින. තෙරුන්වහන්සේ පැන් කොහිදයි ඇසූකාල්හි ඔහු. උදු නමත ඇති සැලිය වෙත ගොස් පැන්ගැනීමටකිනිස්ස සැලියට දැමීය පැන් එහි නොතිබිණ. කාපටි නමට කරන්නට දෙයක් නැතිවිය. අනික් නම පැමිණ පිටිපස තිබූ පැන් ගෙනවිත් තෙරුන් වහන්සේට නෑමට පිළියල කළේය. කපටි නමගේ වැඩේ තෙරුන් වහන්සේට දැනින. තෙරුන් වහන්සේ සවස්කාලයේ තවන් වෙද පැමිණ කල්හි ඇවැත්මි පැයිද්දා විසින් කළ දෙයක්ම කළමියයක යුතුය. නොකළ දෙයක් කළමියයකීම සම්පජාන මුසාවාදයක් කිය. මතු මෙබද්දේ නොකරවයයි අවවාද කළහ. ඔහු එයින් කිපි පසුදින තෙරුන් වහන්සේ සම්ග පි්ඩපාතිය පිණිස නොගියය ඔහු තෙරුන් වහන්සේට පස්ථාන කරන ගකට ගොස් තෙරුන් වහන්සේ අසනීපව විහාරයහිම වැඩසිටින බව කියා තෙරුන් වහන්සේට මේමේදේ ඕමනාය කියා තමාට ඕුවමනාදේ ලබාගෙන අන්තනකට ගොස් වලදා විහාරයටආයේය පසුදින තෙරුන් වහන්සේ පිඩපාතය පිණිසේ ගමට වැඩම කල්හ ගේ වැසියෝ තෙරුන් වහන්සේගෙන් සෝදුක් විචාරා ඊඒ සිදූදේ උන්වහන්සේට සල කළහ තෙරුන් වහන්සේ තුෂ්ණිම්භූතව වලදාා විහාරයට වැඩමකොට එදින සවස්කාලයේදී කපටි නමට අවවාද කළහ ඔහු තෙරුුණන් වහන්සේ කෙරෙහි කිපි හොඳ වැඩක් කරමිය ඇ සිතා පස්සුදින තෙරුන් වහන්සේ ගමට පිළු පිණිස වැඩම කරන කල්හි භාජන සියල්ල බිඳ දමා තෙරුන් වහන්සේ වෙසන කුටියට ද ගිනි තබා පලාගියේය. මේ මෝඩයාට අවවාද කිරීමෙන් සිදු වූදේය. කපටි පැවිද්දා ඒ පාපයෙන් වෙලීගිය ශරීරයෙන් ප්‍රේතියෙකු මෙෙන්ජීවත් වී, මරුණින් පසු අවි්චි මහා නරකෙහි උපන්නේය. මහිච්චතා නැමැති ක්ලේශය. යට ඒකක නිර්දේශයේ කලින් විස්තර කර ඇත අසූ පහ අහිරිකාං අසූහය අනෝතප්පං අසු හත පමාදෝ මේ ත්‍රිකේට අයත් අහිරික අනෝතප්පයන් කලින් දුක නිර්දේශයේ විස්තර කර තිබුණි පමාදය ඒකක නිර්දේශයේ විස්තර කරනදී අසු අට අනාදරයාන් අසු නමය දෝවචස්සතා අනුව පාපමිත්තතා. මාපියන් ගුරුවරුන් විසින් කරන ලද අවවාදයට අනුසාසනයට අනාදර කරන බව සමච්චල් කරන බව අනාදරීිය නම්වෙේ. ඇතැම් ශිෂ්්‍යයෝ ආචාර්ය පාධ්‍යයන් විසින් අවවාද වශයෙන් යමක් කීකාල්හි ඔය පරණ අදහස්ස මේ කාලයට ගැලපෙන්නේ නැත යනාදෙන් අවවාදයටත් ගුරුන්ටත් අනාදර කරති. ඇතම් දරුුවෝද මාපියන් යමක්කී කල්හි මහළු අයගේ ඔය පරණ අදහස් මේ කාලට ගැලපෙන්නේ නෑ. කාලේ හැටියට රටේ හැටියට අප හැසෙන් ඕනෑ ඇය ය කියමින් අවවාදයට අනාදර කරද ඒ අනාදරිය නම් කලේෂයයි. දෝවචස්සතා පාපමිත්තතා යන දෙක දුක නිර්දේශය විස්තර කර ඇත්තේය අනු එක අස්සද්ධියන් අනු දෙක අවධයතා අනුතුන කෝසජ්ජං බුද්ධ දම්ම සංඝයන රත්නත්‍රය විශ්වාස නොකරන බව නොපිළිගන්නා බව, අස්සද්ධිය නම්වෙයි. එනම් ශ්‍රද්ධාව නැති බවය. මේ ඉතා හානිකර අනර්ථදායි කලේශයකි. ශ්‍රද්ධාව නැති පුද්ගලයා අත් නැති මිනිසෙකුවැනිය. ප්‍යාපත් නැති පක්ෂියෙකුවැනිිය. හොඩ නැති ඇතිකුවැිය. බුදු කෙනෙකුන් පහළවන්නේ කලාතුරකිනි. බුද්ධශූනය කල්ප කෝටි ගණනින් ඉක්ම යන්නේය. බුදු කෙනෙකුගේ ලොව පහලවීම සියල්ල ඇති කප්‍රෘකක් පහලවීම වැනිිය. සියල්ල වෙළදාමකට තවා ඇති වෙළඳ සැලක් විවෘතකිලීම වැනිිය. බුදුන් වහන්සේ විසින් විවෘත කරන ලද ඒ වෙළඳ සැලහි අන්තැනකින් ලවාගත නොහැකි බොහෝ සම්පත් ඇත්තේය. එහි මනුෂ්‍ය සම්පත් දේව සම්පත් බ්‍රහ්ම සම්පත් නිර්වාණ සම්පත්වෙන සියල්ල ඇත්තේය. ශ්‍රද්ධාව නැතියවුන්ට කලාතුරකින් පහළවන ඒ වෙළද සැලින් කිසිවක් ලැබිය නොහැකිය. ඒවා ලැබීමට ූමනා ධනය නම් ශ්‍රද්ධා ධනයයි. ආයුම් ආරෝගතා වන්නං සග්ගං උච්චා කුලීනතං. අසංකතන්‍ය අමතං අත්හී සබ්භා පණයේ ජිනේ අපේන බහුගේ නාපි කම්මූලේන ගයි ගයිහති සද්දා මූලේනකිනිත්වා සද්ධනා හෝති බික්හවෝ මිලින්ද ප්ෙන් බුදුසසුනෙ ලැබි හැකි ප්‍රයෝජනය ලැබීමට දෙවමිනි සම්පත් ලැබීමට නිවන් සම්පත් ලැබීමට අත්‍යවශ්‍යදය ශ්‍රද්ධාවයි සැමට ඕමනා සැම දෙනා විසින්ම ඇතිකර ගතයුතු උතුම් ගුණයකි බෞද්ධයගුඩු දිබියයුතු ප්‍රධාන ගුණයයි. බුදුදහමී ඒ්‍ර දී ඇත්තේ ඉතා උසස්ථනකි සප්ත ආර්යධනය දේශනා කිරීමේදී මොලටම ගෙන ඇත්තේ ස්‍රද්ධා ධනයයි. ඉන්ද්‍රියදේශනයේදී මොලටම ගෙන ඇත්තේ ශ්‍රද්ධ ඉන්ද්‍රියයි බල දේශනයේදී මුලටම ගෙන ඇත්තේ ශ්‍රද්ධා බලයයි. ශ්‍රමණ ප්‍රතිපදාව දක්වන සූත්‍රවල මුලතම ගෙන ඇත්තේ ද ශ්‍රද්ධාාවමය ශ්‍රද්ධ බීජං යනුවෙන් ශ්‍රද්ධාව සැපසම්පත්වලට බීජයක් යයිද සද්දීද විත්තාං පරිසස්ස සෙට්ටං යනුවෙන් ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනයක් යයිද සද්දාය තරතිී ඕගන් යනුවෙන් ශ්‍රද්ධාව කරනකොට සංසාර ෝගයෙන් එත්‍රබේ යැයිද සද්දා හත්තෝ මහානාගෝ යනුවෙන් ශ්‍රද්ධ ඇත් ඇතෙක් යැයිද බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේය. ම ප්‍රාඥ්ඥ වූ අපමා බෝසතානෝ වහන්සේ විසින්ද ශ්‍රද්ධා මුල්කරගෙන මක්‍රියා කළ බව මහා සච්චක සූත්‍රෙහි එන නකෝ අලාරස්සේව කාලාමස්ස අත්ති සද්ධ මහාහම්පන්ති සද්ධ මයිහම්පන්ති සද්දා ජනාදී පාටවලින් පෙනයි. බුදුරජාණන් වහන්සේ විසින් අනේකාකාරෙන් වර්ණනා කරන ලද උසස් ගුණධර්මයක් වන මේ ශ්‍රද්ධාව ඇතැම් උගත්තු ඇතැම් පඬිවරු මෝඩයන්ගේ දෙයක් ලෙස පහත්ර කතා කරති. එසේ කතා කරන්නේ පණ්ඩිත බව නිසා නොව ඔවුන්ගේ මෝඩකම නිසායයි කියයුතුය. එසේ කතා කරන අය කාලාම සූත්‍රය වර්ධවා තේරුම් ගෙන ඒවා කියා අන්‍යන්ද මුලාකරති. සත්වයනට සංසාරයක් ඇති බව පව ඇබව පින් පව් වල විපාක ඇති බව සත්වයන් පින් පව අනුව සුවදු ලබන බව අපේ ඉන්ද්‍රියන්ට අසු නොවන සත්වයන් හා වස්තුූ නැති බව අපාය දිව්‍යලෝක බ්‍රහ්මලෝක ඇති බව දයානාභිඤ්ඥා ඇති බව මාර්ග පල ඇති බව නිර්වාණය ඇති බව යන මේවා සාමාන්‍ය මනුෂ්‍ය ඥානයේ නොදත හැකිය කරුණු දතහැක්කේ සාමාන්‍ය මනුෂ්‍යඥානයඉක්මවා උත්තරීතර ඥානයක් ලබා ඇති අයට. බුදුන් වහන්සේ බඳු උත්තරීත්‍ර ඥානයක් ලබා ඇති බැවින් උන්වහන්සේට සියල්ලම දැකිය හැකිය. උත්තරීත්‍ර ඥානය ලබා ඇති ඇතැම් බුද්ධශාවකය ෝද වෙති. සාරිපුත්‍ර මොගගල්ලාන ආදී ඒ උත්තම පුද්ගලයන්ට ඉහෙතක කරුණු දතහැකිය ඉහතක කරණුවලින් යම්කිසි ප්‍රමාණයක් දැකීමට සමත් නෝන ලබා ඇති බාහිර තවසෝධ වූහ. උත්තරීත්‍ර ඥානයක් නැති සාමාන්‍ය ජනයා විසින්, ඒ නෝන ලබා ඇති උත්තම පුද්ගලයන්ගේ කීම පිළිගතයුතුය. එසේ පිළිගැනීම ශ්‍රද්ධාවයය. ඒ උත්තම පුද්ගලයන් විසින් පවසන ලද ධර්මය තමන්ට නොදනන නොපෙනන නිසා ප්‍රතික්ෂයපකිරීම ජාත්‍යන්දයකු ලෝකේ වර්ණය නැතැයි කියන්නාක්මේනි. තමාටු නොදරෙන නොපැනෙන පමණින් යමක් ප්‍රතික්ෂයපකිරීම අනුවනකමකි. බුදුන් වහන්සේගේ ධර්මය නුවනැතියෝ උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් පිළිගානිති. ඇතමුන් කියන හැටියට තමාට දැනන දෙය හැර අනිකක් නොපිලිගන්නේ නම් හටවත් කිසි පිනක් කරන්නට නොලැබෙන්නේය. බුදුන් වහන්සේ රජ පවුලක උපන් කෙනෙකි. මනුෂයකු ලැබේහැ කිසිියලු සම්පත් අඩුවක් නැතිව උන්වහන්සේට තිබිණි. ඕමනාවට ද වඩා තිබුණි ඒ සියල්ල හැර උන්වහන්සේ පැවිදි වූහ. සයවසක් දුක්විඳ උන්වහන්සේ සියල්ල දත්හැකි නොන ලබාගත්හ උන්වහන්සේ හිස මුඩුකරගෙනසිවුරු හැඳපුොරොවාගෙන පාත්‍රයක් ගෙන පිෙනුසිගා ජීවත්වමින් ගමින් ගමට රටින් රටට පාගමනින්ම වැඩම කරමින් තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද ධර්මය ලෝකානුකම්පාවෙන් දේශනා කළහ. උන්වහන්සේ එසේ දහම් දෙසමින් හැසිරුණේ නැවත ගිහිවී, ගිහි සම්පත් ලැබීමේ මගක් නැති නිසානොවෙයි. උන්වහන්සේ සෑම කල්හිීමම විසුවේ රාජ්‍ය කිරීමට සුදුසුතත්වය ඇතිවමය. දිනක් උන්වහන්සේ දක්නට ගිය ත්‍රවේදය පරතරට පැමිණි සිටි තුන්සීයක් මානවකයන්ට වේදේ ඉගැන්වූ සේලනම් බ්‍රාක්්මණ පනිිවරයා උන්වහන්සේ දැක පිළිසඳර කතාකොට න් වහන්සේගේ රූපය වර්ණනාකොට මෙබඳ උත්තම රූපයක් ඇත්තා වූ ඔබ වහන්සේට මේ පැවිදදෙන් කිනම් ප්‍රයෝජනයක්ත. ඔබ චක්‍රවර්තී රජවීමට සුදුසුය ඔවහන්සේ චක්‍රවර්තී රජවන්නේයයි කී බව මංචිමිනිිකායේ සේල සූත්‍රය සඳහන් වෙයි. එබඳු තත්ත්වයක් ඇති බුදුන්වහන්සේට තමන් වහන්සේ විසින් ප්‍ර්‍යක්ෂ කරගෙන ඇති ධර්මයක් නැති නම් දුක්විදමින් මහජනයා රවටමින් ඇවිදීමට කිසි කරුණක් නැත. නුවනැතියන්ට බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේගේ ධර්මය පිළිගැනීමට මේ කාරණයම ප්‍රමා අනවත්්‍යය. බුදුරජාණන් වහන්සේට රජ පවුල් සිටුපවුල් දනවත් බ්‍රාහක්්මණ පවුල්වලින් පැවිදි වූ බෝෂාවකයෝ වූහ මහා කාශ්්‍යවතෙරුණෝ සත්පිසි කෝටයක් ධනයකට හිමිව සිටි කෙනෙකි යසතෙරුන් වහන්සේ බොහෝ ධනය ඇති සිටි පවුලක කෙනෙකි උන්වහන්සේට තුන් ඉරුතුවට වාසයකිරීමට වෙන්වෙන් වූ ප්‍රසාධ තුනක් තිබුණි වස්සාන නිර්තුවයේදී පුරුෂයන්ගෙන් තොර ප්‍රාසාදේහි පොළොවෙහි පය නොතබාම සුවවෙඳී කෙනෙකි උසස් බුද්ධ ශාවකයෝ බොහෝ වූහ. බුදුරදුන් අසර්වං්‍ය නම් සාාසනය හිස්නම්, ඒ ශ්‍රාවකයෝ දුක්විදමින් බුදුසස්නෙහි රැඳී නොසිටින්නාහ. මේ කරුණද බුදුන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි විශ්වාසය තැබීමට වැදගත් හේතුහුය. දන්දී මෙහි මේ අනුහස් ඇත්තේය එබවිින් දියයුතුය විහාරආරාම කළ යුතුය ලිං පකුණු මාවත් තැනියයුතුය ගිලන්හල් ගිමන්හල් දම්හල් පාසල් ආදිය තැනයුතුය යැයි සත්පුරුෂයන් විසින් කරනු ලබන අනුසාසනය තේරුම් ගත නොහෙන බව තේරුම් නොගන්නා බව අවධයතා නම්වෙයි ද මසුරන්ට ඒ අනුශසනය නොවැටහෙයි. ඔුහු ධනය රැස්කර තබා සමහරවිට තුමුූද ප්‍රයෝජනයක් නොලබා මැරී ප්‍රේතත්වයට හෝ තිරස්චීනත්වයට පැමිණෙති. කෝසජ්්‍යය කලින් විස්ත්‍ර කරනලදී. අනුහතර උද්දච්චං අනුපහ අසංවරෝ අනුහාය දුස්සීල්යම් ද್ මීට කලින් විස්ත්‍ර කරනලද ඉන්ද්‍රයේ සු අගුත්ව ද್වාරතා යනුවෙන් කලින් විස්තර කර ඇත්දේද මේ අසංවරයමය චක්ಕනා සංර සාධ සාධ සෝතේන සංවරෝ ගානේන සංවරෝ සා සාධ ජිවහාය සංවරෝ කායේන සංවරෝ සා සාධ වාචාය සංවරෝ මනසා සංවරෝ සාධූ සාදු සබ්බත් සංවරෝ, සබබත්ථ සංවෘතෝ බික්කු සබ්බ දුක්खा පමුච්චති දම්ම පදයෙන්. ඇසටහමුවන ඉෂ්ට රූපයන් නිසා රාගය ඇතිවීමටත් අනිෂ්ඨ රූපයන් නිසා දවේශය ඇතිවීමටත් රූපයන් නිත්‍ය සුක සුභ වශයෙන් ගෙන සම්මෝහය ඇතිවීමටත් ඉඩහැරීම සවරයි එසේ නොවන පරිදි ආරක්ෂාවීම චක්ෂුෂ වසා ගැනීම චක්කු ඉන්ද්‍රිය සංවරයයි එය යහපති සෝත ගාන ජීවහායන ඉන්ද්‍රියන් සංවර කර ගැනීමද යහපති ප්‍රසාධකාය චෝපනකාය කියා කාය දෙකක් ඇත ප්‍රසාධකාය යනු ශරීරයේ පැතිර ඇති ස්පර්ශය දැනගැනීමට උපකාරවන කාය ප්‍රසාදයයි. චෝපනකාය යනු ගමනාදී ක්‍රියාසිදු කරන කයයි. ස්පර්ශය යන් නිසා රාග දවේශාදී ක්‍රේෂය නැතිවන්නට ඩැහැරීම ප්‍රසාධකායේ අසංවරයයි. කෙලෙස් නූපදිනා පරිදි ආරක්‍ෂාවීම ප්‍රසාධකාය වාර සංවරයයි ප්‍රාණගාතාදී කාය දුෂ්චර්තයන් සිදුවන්නටඩ හැරීම චෝපනකාය අසංවරයයි ඉඩ නොහැරීම සංවරයයි ප්‍රසාධකාය චෝපනකායන් ආරක්ෂා කර ගැනීම යහපති මුසාවාදාදී පෞකම් නොවන පරදි වාක් දවාර සංවරය යහපති අභිච්ජාආදී පවකම් සිදු නොවන පරිදි මනෝදවාර සංවරය යහපති සියලුතැන් සංවර කරකත් භික්‍ෂුතෙමේ සියලු දුකින් මිදෙන්නේය මේ අර දම්බ පදගාතාවේ තේරුමයි සිල් නැති බව දුස්සීල්ිය නම්වෙේසිල් නැති පුද්ගලයා දුස්සීල නම්වෙයි ස් දුස්සීලයාය ශ්‍රමණ දුස්සීලයාය ඇැයි දුස්සීලයෝ දෙදනකි පස් පවින් නොවැලකෙන ගිහියා රෘහස්ත දුස්සීලයාය පරිජිවී ඇති පැවිද්දා ශ්‍රමණ දුස්සීලයාය. ගිහියන් ප්‍රසිද්ධියයම පෞකරණ බැවින් ඔවුන්ගේ දුස්සීලත්වය ප්‍රකටය පැවිද්දාගේ දුසීලත්වය අප්‍රකටය වාහන් නිුවලක් ලාගෙන ඇදිලිසන සිවරක් පොරවාගෙන මුදල් පසුම්බයක් අතේ ඇතිව ඇවිදින පැවිද්දා එයින් දුස්සියලේකැයි නොකිය හැකිය. දුබුරු සිවරක් පොරවා පාත්‍රය උරෙහියල්වා කබල් කුඩයක් ගෙන බිමලා බිම බලා ගමන් කරන පැවිද්දා එපමණකින්ම සිල්වතෙක්ඇයිද නොකී හැකිය. පැවිද්දන්ගේ දුස්සීලත්වය නොදැන, දුස්ීලයෝයැයි පැවිද්දන්ට ගරහා බොහෝ ගර්හා කරන බොහෝ ගිහිියෝ පව් සිදුකර ගනිති. පුදුමය නම් බොහෝ ගිහියන් තමන් දුස්සීලවහිද දුස්සීලයෝයයි පැවිද්දන්ට ගරහා කිරීමය. බොහෝ ගිහිියෝ සුරාපානාදී පෞු්කම් කරමින්ම ගියගිය තැනදී පන්සිල් සමාධන් වෙති ඔහු සිල්වත් නොවෙති. සිල්වතාය කියයුත්තේ සමකල්හි පංච දුස්සීලයෙන් වැළකී සිරිින තැනැත්තාටය. සත්වයන් බොහෝසයින් අපායට යන්නේ දුසිල්කම් නිසාය. දුස්සීලත්වෙහි ආදීනව බොහෝය. සීලයේ අනුහස්ත එසේම ඉතා බොහෝය. සීලේ සම්බන්ධයෙන් සීලව මහරහතන් වහන්සේ විසින් ප්‍රකාශිත ගාතා පෙළක් මෙසේය. සීල මේවිද සික්හේත අස්මිින් ලෝකයේ සුසික්්‍යිතා සීලං හි සබ්බ සම්පත්ති උපනාමේති සේවිතා. මේ ලෝකෙහි චාරිත්‍ර වාරිත්‍රාදී සීලයම අකන්්ඩ ආදී භාවයෙන් මැනවින් පුරන්නේය මැනමින් පවත්තන ලද සීලය සකළ ලෞකික ලෝකෝත්තර සම්පත්තිීන් ගෙන දෙන්නේය. සීලං රක්කෙය මේදවී පත්තයානෝ තයෝසුකේ පසංසං පිත්තිලාබංච පෙච්චසක්ගේ පමෝදනම්. ප්‍රශංසාාව ප්‍රීතිය මතුස්වර්ගෙහි සතුටු විමයක මේ සැපතුන පතන තැනැත්තේ සීලය රකින්නේය. සීලවාහි බහු මිත්තේ සංයමනා දිගච්චති දුස්සීලෝ පනමත්තේෙහි දංසතේ පාප මාචරේ. සිල්වත්තනැත්තේ තමාගේ හික්මීමෙන් බොහෝ මිත්‍රයන් ලබන්නේය. දුස්සීලයා වනාහි පෞකම් කිරීමෙන් මිත්‍රයන්ගෙන් පිරිහෙන්නේය. ඔහුට මිත්‍රයෝ නැතිවන්නාහ. න්නංච අකිත්තිංච දුස්සීලෝ ලබතය නරෝ වන්නංකිත්තිං පසංසං්ඥං සදා ලබති සීලවා දුස්සීල මනුෂ්‍යතමේ ඉදිරිෙහි ගර්හාවද අප කීර්තියත ලබයි. සිල්වත් මනුෂ්‍යතෙමේ ඉදිරියේ ප්‍රසංසාවද කීර්තියද ලබයි. ආදි සීලං පතිට්ඨාච කල්්‍යාණංච මාතුකං හමුකං සබ්බ දම්මානං තස්මා සීලං විසෝධයේ. සීලය කුස්සල ධර්මයන්ගේ ආදියයයි. මූලයයි. සියල උත්තරීතර මනුෂ්‍ය ධර්මයන්ගේ ක්‍රතිෂ්ඨාවයයි. සමත විදශන ආදී කල්්‍යයාන කර්මයන්ගේ මවයි. සකල කුසල ධර්මයන්ගේ පැවැත්මයට දොරටුවයි. එබැවින් සීලය පිරිිසුදු කරගන්නේය. ේලාච්ච සංවරං සීලන් චිත්තස අභිහාසනං, තිත්තංච සබ්බ බුද්ධානං තස්මා සීලං විසෝධයේ. කාය දුෘෂ්චවිතාදීන් ට ඉක්මවා යා නොහෙන බැවින් සීලය වෙරලකි කාය දුෂ්චලිතාදීන්ගේ උප්පර්ති දවාරයන් වසන බැවින් සංවරයකි සිත අතිශයෙන් සතුරු කරවන්නකි සර්වච්ඥ බුද්ධ ච්ේ බුද්ධ ශුතබුද්ධ යන සියලු බුදුවරයන් කෙලෙස්මල සෝදාගන්නා තොටකි. එබැවින් සීලය පිරිසුදු කරගන්නේය. සීල බලං අප්වටිමං සී ආබුද මුතමං සීල මාබරණං සෙට්ටන්, සීලං කච්් කවච මබ්බූතාං. සීලය මාරසේනා මර්ධනයට අසදෘෂ බලයකි කෙලසුන් සිදීමට උතුම් අවියකි ගුණ ශරීරයේ සැලසීමට ශ්‍රේෂ්ඨ ආභරණයකි ආත්මාරක්ෂාවට සන්නහකයකි හැට්ටේකි සීලං සේතුම හෙසෙක්හෝ සීලං ගන්දෝ අනුත්තරෝ සීලං විලේ පනං සෙට්ටන් යන වාතිී දිසෝදිසං සංසාර මහාෝගේ නෙතරවීමට සීලය මහා බලයක් ඇති හයකි. සීලය ප්‍රතිවාතයහිද යන උතුම් සුවඳකි. සීලය ශ්‍රේෂ්ඨ විලවුණකි සීල සුගන්දය ඇත්තේ සකල දිසාවන් හීම සුවඳ පතුරුවයි. සීලං සම්බල මේ වග්ගාං, සීලං පාතෙය මුත්තමං සීලං සෙට්ටෝ අතිවාහෝ යේන යාතිී දිසෝදිසං. සීලය සංසාර මාර්ගෙහි ගමන් කරන මගයාට උතුම් බත්මුලකි. සොරුන් විසින් පැහැරගත නොහෙනෙහෙන් අග්‍ර වූ මාර්ගෝපකරණයකි. සීලේ සත්වයා කැමතිතැන්වලට පමුණුවන වාහනයකි. සිල්වතායින් කැමතිකැම දිශාවට යන්නේය. ඉදයව නින්දං ලබතිී, පෙච්ච පායේච්ච දුම්මනෝ. සබ්බත්ත දුම්මනෝ බාලෝ. සීලේසු අසමාහිතෝ. සීලයෙන් නොහිෙක්මුණුතනැත්තේ මේ ලෝකෙහිදී නින්දා ලබයි. මරණින් මතු අපායෙහි ඉපදී නොසුතුරු සිත්්ත ඇත්තේ වන්නේය. මෙලොව පරලොව සැමතනම නොසතුටු සිත්් ඇත්තේ වන්නේය. ඉදේවකිත්තිං ලබතිී පෙච්ච සග්්‍යවසුම්මනෝ සබබත්ත සුමනෝදීරෝ සීලේසු සුසමාහිතෝ ීයෙන් හික්මුණුත්තන නුවනැත්තේ මෙලොවහි කීර්තිය ලබයි මරණින් මතු ස්වර්ගෙහි ඉපිද සතුටුවෙයි මෙලොව පරලොව දෙකිහිම සැමතන් හම සතුටු වෙයි. සීල මේව ඉද අග්ගාං පඤ්ඥවා පන උත්තමෝ මනුස්සේ සුච දේවේ සු සීල ප්ඥෝනතෝ ජයං. මේ ලෝකේහි සීලේම අග්‍රය. ප්‍රඥ්‍යාවන්තය වනහි උත්තම මිනිස්ලොයහි ද දෙවලොහිද සීල ප්‍රඥා දෙකින් ජයගන්නේය. අනුහත අරියානං අදස්සන කම්යතා අනුවට සද්දම්මං අසෝතුකම්යතා අනුනමය උපාරම්භ චිත්තතා. අරියානං අදස්සන කම්යතා යනුව ආර්යන් නොදැකුණු කැමති බවය. නොකළ යුත්තෙහි නොයදන කළයුත්තෙහි උත්සාහයෙන් යෙදෙන ගරුබුහුමන් පූජා සත්කාර කිරීමට සුදුසු පුද්ගලයෝ ආර්යයෝය. ලොවතුරා බුදුවරුද පසය බුදුවරුද, සත්‍ර ආර්යපාලයන් අතුරෙන් යම් කිසිවකට පැමිණි ඇති ගිහිවූද පැවිදිවූද බුද්ධ ශ්‍රාවකයෝද ආර්ියයෝය ආර්යන් හැඳින ගැනීම දුෂ්කරය ආරයෝ තමන්ගේ ආර්යභාවය ප්‍රකාශනොකරති ඔවුහු එය දුගියකු නිධානයක් ආරක්ෂා කරන්නාක් මෙන් අන්කිසිවෙකුට නොදන්වා ආරක්ෂා කරති ඔවුන් ඇසුටු කරනවන්ට ද ඔවුන්ගේ ආර්යභාවය නොදත හැකිය යන් දැනගෙනීම දුෂ්කරත්වය පිළිමඳ දම්ම සංගනී අට්ටකතාවේ ඇති කතාවක් මෙසේය. සිතුල් පව විහෙර වැඩ විසු රහතන් වහන්සේ කෙනෙකුන්ට එ බුද්ඩ පබ්ජිත භික්‍ෂු නමක් උපස්ථාන කරමින් විසුවේය. දිනකේ භික්‍ෂුව තෙරුන් වහන්සේ සමග පිණිු පිණිස හැසිරෙන තෙරුන්වහන්සේගේ පාසියුරු ගෙන න් වහන්සේගේ පසුපසින් එන්නේ ස්වාමීනි ආරියවනම් කෙබන්දෝදයි විචාලේය එකල් හි තෙරුන් වහන්සේ ඇවැත්නි ඇතැම් මහල්ලෙක් ආරයන්ගේ වත්පිළිවෙත් කරමින් පාසවුරු ගැෙන එක්ව හැසිරෙන්නේද ආරයන් නොහැදින ගන්නේය ආයන් හැඳන ගැනීම දुෂ්කරය යකී है එයින් ද මහලු භික්‍ෂුත මේ තෙරුන් වහන්සේගේ ආයභාවය තේරු නොගත්තේය මේ ඒ කතාවය. ධර්මයක් නැති ධර්මය නොදත් පෞකමහි ඇලීසිරින අන්ද පෘතජ්ජන පුද්ගලයන්ට කිසි ලෙසකින් ආරියන් හැදිනගත්ත නැහැකිය. එබැවින් ඔවුනට ආරයන් නොදෙකුණු කැමැත්තත් ඇතිවෙයි මෙහි ආර්යන් නොදෙකුණු කැමැත්තිය කියන ලදයේ ආර්යන් දුටුවහොත් අහක බලාගන්නා බවහෝ ඇසිපියාගන්නා බවහෝ, ආර්යන් ඇතිය කියන තැනකට නොයන බවහෝ නොවෙයි. ආර්ියයෝද තරමකට ආරය ගුණඇති කල්යාන පෘතජ්ජනයෝද. පෞකම්වලින් වැලකී සිටිති. කුසල ක්‍රියාවෙහි යදති. තමන්ට හමුවන තමන් වෙද පැමිණෙන අයට ධර්මය. ධර්මයෙන් අනුශාසනා කරති. ධර්මයක් නැති ධර්මය නොදත් පෞකම්හි ඇලි ධර්මයෙන් ඇත්වසිලින පාපී පුද්ගලයන්ට ප්‍රිය ඔවුන්ගේ ජාතියේ පවු්කරන පුද්ගලයෝය. ධර්මයක් ඇති තමන්ට හමුවන්නට ධර්මයෙන් අනුශසනා කරන ආය පුද්ගලයන් හා කල්යාන ප්‍රත්ජන පුද්ගලයන් ඔවුන්ට අප්‍රියය. ත්තම පුද්ලන්ගේ අනුසාසනේද ඕනට අප්‍රියය එබැවින් තාාපකාරීහු ඒ උත්තම පුද්ගලයන් වෙත යාමට ඔවුන් තමන් වෙත පැමිණීමට ඔවු හා එක්ව විසීමට මිත්‍රත්‍රයක් පැවැත්වීමට නොක මැතිහ. මේහි ආරයන් නොදෙකුණු කැමති බවයයි කියන ලදවේ ඒටයි. සත්පුරුෂයන්ට Rන්ය ප්‍රියය Rය දකිනු සඳහා සත්පුරුෂයෝ, පාටලී පුත්‍ර බ්‍රාක්්මණයාමෙන් රටින් රට පවායන්නහ. පාටලි පුත්්‍ර බ්‍රාක්්මණයාගේ කතාව මෙසේය. පාටලි පුත්‍ර නගරදවාරයේ සාලාවක හුන් බ්‍රාක්්මණයෝ දෙදනෙක් කාලවල්ලී මණ්ඩ පවාසී මහානාගතෙරුන් වහන්සේගේ ගුණ අසා, අපේ උත්තමයන් දක්නටයා යුතුයයි කතා කරගෙන ලක්තිව බලා එන්නට පිටත්වූහ. එක් බමුණෙක් අතර මග කරුලිය කළේය. ඉතිරි බමුණ මුහුදුදරට තැමින නැවකින් ලක්දිවට පැමිණ මහාතීර්ථ පිට්ටනියෙන් ගොඩ බැස අනුරාධපුරයට ගොස් කාලවල්ලි මණ්ඩපය කොහිදැයි අසා රෝහණ ජනපාදයේ යැයි මේසුන්කී කාලහි එහි ගොස් ශුල්ල නගර නම් ගමෙහි ගේක නවාතැන්ගෙන තෙරුන්වහන්සේට පිළිගැන්වීමට ධනේද පිළියල කරගෙන පසුදන උදෑස්සන තෙරුන් වහන්සේ වෙසන තැන අසා එහි ගොස් තෙරුන් වහන්සේ වැඩම කරනු දැක දුරදීම වැද තෙරුන්වහන්සේ වෙතගොස් උන්වහන්සේගේ පා අල්ලා වඳමින් ස්වාමේණී නුඹවහන්සේ උය යකී है නැවත ඔහු ස්වාමීණි නුබෝහන්සේ ඉතා උස් නොවෙති නුබවහන්සේගේ ගුණ නිල්වන් මා සමුදුරට උඩින් ගොස් මුළු දමදිව යට කළේය. මම පාටලේ පුත්‍ර නග්‍රේදී නුවහන්සේගේ ගුණඇසීමමියයි කියය. ඔහු තෙරුන්වහන්සේට දන්පිළිගන්වා පාසිවුරුපියල්ල කර තෙරුන්වහන්සේ සමීපය පැවිදිව උන්වහන්සේගේ අවවාදය පරිදි මහනදම්පුරා දින කීපයකින් සියලු කෙලෙසුන් අසා අරහක් ගේටු පැමිණියේය. මනෝරත පූරණියෙන්. සද්ධම්මන් අසූතුකම්යතා යනු සද්ධර්මය ඇසීමට නොකැමති බවය ලෝකෝතර ගුණ යෝගයෙන් සෝභන වූ පුරුෂයෝ සත්පුරුෂයෝය නම් බද්ධාදීහුය බුද්ධාදීන් විසින් දේශනය කරනලද පුරුදු කරනලද ලෝකානුකම්පාවෙන් දේශනය කරනලද ධර්මය සද්ධර්මය නම්වෙයි. ඒ ධර්මය සියලු විශ්ෂ සියලු රෝගදුරු කරන උතුම් අඖෂදයකි. ඒ කේවි ඕසදා ලෝකයේ විච්ජන්ති විවිධ බහුම්. දම්මෝසද දසං නත්තිී, ඒ තන් පිවතභික්හ වෝ මිලින්ද ප්‍රශ්නය. ලෝකේ අනේක ප්‍රකාර බොහෝ අවෂදයෝ ඇත්තාහ. ධර්මය නැමැති අවෂදයට සමාන අවෂ දෙයක් නැත. මහනනි ධර්ම අෞෂධ පානය කරව් යනු එහිතේරුමයි. ඒ උත්තම ධර්මය අසා බොහෝ දෙන ඒ අනුව පිළිපැද දෙව් මිනිස් සැපලබති, ජාති දුක්ඛයෙන් මිදති, ජරා දුක්ඛයෙන් මිදති, ව්‍යදී දුක්खයෙන් මිදති. මරණ දුක්කයිෙන් මිදති, සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදති, පරම සුන්දර නිර්වාණ සුඛ ලබති, බුද්ධ ධර්මයෙන් මිස අන්කිසි ධර්මයකින් විද්‍යාවකින්, සිල්පයකින්, සාාස්ත්‍රයකින්, සත්වයාට සංසාර දුක්කේ නොමි දිය හැකිය. ඇතැම් ධර්මයන් අනුව පිළිපැදීමෙන් දෙව්මිනිස් සැප ලැබිය හැකිය ධර්මය නොවසා ධර්මය නොදැන දුකින් නොමි දිය හැකිය ධර්මය දන්නෝ ධර්මයට ගරු කරන්නෝ නොවේ නම් ධර්මය අනුව නොපිළිපදින්නෝ සතරපාය පුරො අන්නෝය උපාරම්භ විත්තතා යනු අනුන් කරන හොඳවැඩවලට හා අනුන්ටත් චෝදනා ඉදිරිපත් කරන දොස්නාගෙන සිත ඇති බවය. උපාරම්භ චිත්තය ඇතියෝ අනුන් කොතරම් යහපත් වැඩක් කළත් එහි යම්කිසි දොසක් දකිති. උපාරම්භ චිත්තෙන් අනුන්ගේ වැඩ දෙස බලන්නඋන්ට එහි වරදක් පෙනෙන්නේය උපාරම්භ චිත්තය දේශපාලන පක්ෂවලට බැදී සිටින අය අතර බෙහෙවින් දක්නාා ලැබේ. එක් පක්ෂයකින් කෙතරම් යහපත් දෙයක් කළද අනිත් පක්ෂය එහි දොස් දක්වයි. ඇතැම්හු උපාරම්භ චිත්තයෙන් දහම් මැසීම් කරති. ඕවනට ධර්මය අවබෝධ නොවෙයි. ධර්ම රසය නොලැබෙයි. ධර්මය තේරුම්ගත හැකිවන්නේ ධර්ම රසය ලැබිය හැකිවන්නේ උපාරම්භ චිත්තයෙන් තොරව ගෞරොවෙන් දහම් අසන්නවුන්ට පමණකි. මේ උපාරම්භය ධර්මය අසා එයින් යහපතක් සිදුකර ගැනීමට බාධාවකි. අංගුත්තර පංචික නිපාතයේ මෙසේ සඳහන්ය මහනෙන අංග පසකින් යුක්ත වූයේ සද්ධර්මය අසන්නේ ද ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට අභවිය වන්නේය කවරංග පස්සකින් දෙයක් ගුණමකුකම ඇතිව දහම් මසයි. දොස් නගන සිත් ඇතිව දොස් සොයමින් දහම් මසයි. ධර්ම දේශකයා කෙරෙහි ගැටනු තදසිත් ඇතිව දහම් අසයි. නුවන නැති යි කෙළහලන මෝඩයෙක් වෙයි නොදත් අය ධනිමී යන හැඟීම ඇත්තේ වෙයි මහනිනි මේ පංචා අගේෙන් යුක්ත වූයේ බනාසන්නේ ද ලෝකෝත්තර මාර්ගට නොපැවිණෙන්නේ වෙයි. සය මොට්ට සච්චාං එකසි එක අසම්පජඥං එකසිය දෙක චේතසෝවික්කේපුෝ මුට්ට සච්ච යනු සිහිය නැති බවය පමාද යන වචනයෙන් කියවෙන්නේද එයමය. ලෝබාදී අකුසල ධර්මයන්ට ඇතිවන්නට නොදී සිත කුසලෙහි පවත්වන්නේ කායකොට්ටා සාධියෙහි පවත්වන්නේ සතියනිි. සතිය නැතිවූ කෙනෙහිම සිත යන්නේ අකුසල පක්ෂයටය. සිහිය නැතිභවය කියනුයේ රාගාදී අකුසල ධර්මයන්ගේ පැවැත්මටය. දුකින් මිදෙන්න්නට නම් නිත්‍රම සිහියෙන් විසයයුතුය සතිය අත්‍යවශ්‍ය ධර්මයකි එබැවින් බෝධිපාක්ෂික ධර්ම දේශනයේදී සතිපට්ඨාන නාමයෙන් සතිය මුලටම ගෙන ඇත සති ඉන්ද්‍රිය සති බල, සති සම්බොජ් ජංග, සම්මා සති යන නම්වලින් දැක්වෙන්නේද මේ සතියමය. මේ සති අකුසලයන් යටපත්කොට කුසලය මතුකර දෙන ධර්මයකි. එබැවින්, නාගසේන ස්ථවීරයන් වහන්සේ මිලිදු රජුට මෙසේ වදාරා ඇත. මහරජ සක්විති රජුගේ බාණ්ඩාගාරතෙමේ, උදය සවස රජවෙත ගොස් දේවයන් වහන්ස නුබහන්සේට ඇත්තුූ මෙපමණය අශ්වයන් රථ පාබලසෙනග රන් මෙපමන මෙපමන ආදියය මේ සියලු සම්පත්තිය නුබවහන්සේ සිහිකරන සේක්වා යයි කියයි. මහරජ එමෙන්ම මේ සතිය අකුසලධර්මයන් යටපත් කරයි. මේ සතර සතිපට්ඨානයෝය මේ සතර සම්්‍ය ප්‍රධානයෝය මේ සතර ඉර්ධිපාදයෝය මේ පහ ඉන්ද්‍රියයෝය මේ පහ බලයෝය, මේ හත බොජ්ජංගයෝය මේ ආය අෂ්ටාංගික මාර්ගයේය මේ සමතේය, මේ විදර්ශනාවය, මේ විද්‍යාවය, මේ විමුක්තිය ලෝකෝත්තර ධර්මයෝය යැයි කුසල ධර්මයන් මතුකරදයි. මහරජ, මෙසේ සතිය මතුකර දෙන ලක්ෂණය ඇත්තේය. තවද මේ සතිය අහිත ධර්මයන් වැැහර කරන ස්වභාව ඇත්තේද වෙයි. එබැවින් නාගසයන ස්තවීරයන් වහන්සේ මෙසේ වදාළහ. මහරජ, චක්‍රවරති රජුගේ පරිනායකරත්නය මෝහු රජුට හිතයෝය මෝහු අහිතයෝය මෝහු උපකාරකයෝය මොහු අනූපකාරකයෝ යැයි රජුට හිතාහිතයන් දන්වන්නේය. හෙත මේ රජට අහිතයන් බැහැර කරයි හිතවතුන් ලංකරයි. මහරජ එමෙන් සතිය මේ ධර්මයෝ හිතයෝය ධර්මයෝ අහිතයෝය මේ ධර්මයෝ උපකාරකයෝය මේ ධර්මයෝ අනුපකාරකයෝ යැයි හිත අහිත ධර්මයන්ගේ ස්වභාවය සොයයි. ඒවා දැන අහිත වූ ධර්මයන් දුරු කරයි හිත ධර්මයන් ලංකරයි. මහරජ මෙසේ සති අනුග්‍රහකරන ස්වභාව ඇත්තේය මෙසේ දැක්වෙන පරිදිී අතිශයෙන් උපකාරක ධර්මයක් වන මේ සතිය සමකල්හි පවත්වාගැනීමට උත්සාහ කළ යුතුය. චිත්த்த පස්ස வேදනාආදී நாමධර්මයන් හා, පටවි ஆபோ தேஜோ வாයෝ ஆதி ரூපධර්மைයන්ந்த வெවෙන් වශයෙන් හැදින ගැනීමට සමත්වண்ணா වූද ඒවාය ලක්ෂණ වෙන් වශයෙන් හැදින ගැනීමට සමත්වண்ணா වූද ඒවා සාධාරණ ලක්ෂණ වූ අනිත්‍යක් දුක්කලක්ෂණය, අනාත්මලක්ෂණය, දැනගැනීමට සමත්වන්නා වූද. දුකට හේතුව දුක්නිවීම වූ නිවනට පැමිණීමේ උපාය දැනගැනීමට සමත්වන්නා වූද විශේෂඥානය, සම්පජන්‍ය නම්වෙයි. සම්පජන්‍ය ඇතිවීමට ඉඩ නොදෙන නාමරූප ධර්මයන් හා ඒවාය ලක්ෂණ වසන මෝහය අසම්පජ්‍ය නම් වේ. අවිද්‍යාවයයි කියනු ඒදමේටමය සත්වයන්ට සංසාරය දික්වන්නේ නැවත නැවත අපාහි වැටෙන්නට සිදුවන්නේ මේ ධර්මයන්ගේ ස්වභාවය වසන අවිද්‍යාව නිසාය. චේතසෝ වික්්‍යේපෝ යනු සිතෙහි නොසන්සුන් භවය අරමුණෙහි සිත සැලෙන දඟලන බවය. උද්දච්චයයි කියනුයේද මේ ස්වභාවයටය සිතට අරමුණු අමිහිරිවීම නිසා මේ සැලීම ඇති වෙයි මේ භාවනා කරණයට සමාධිය ලැබීමට බාධාකරන කලේශයකි නීවරණයකි එකසිය තුන අයෝනිසෝ මනසිකාරෝ එකසිය හතර කුම් මග්ග සේවනා එකසිය පහ චේතසෝ ලීනත්තාං කාරණයට නුසුදසුවන පරිදිී පිනෙන් පිරිහෙන පරිදි පවු් වැඩෙන පරිදිී වැරදි ලෙසසිතීම අයෝනිසෝ මනසිකාර නම් වේ දිලිඳුව අමාරුවෙන් ජීවත්වන්නේෙක් කුමක් හෝකොට ජීවත් වී යුතුය. දැහමි රැකියාවක් නැතිබැවින් මා සතුන් මැරීම හෝ කළ යුතුය. සොරකම් හෝ කළ යුතුය. මත්පැන් තනා විකිනීම හෝ කළ යුතුයයි සිතීම අයෝනිසෝ මනසිකාරයය. ජීවත්වීම සඳහා යහපත් ක්‍රමයක් ගැන කල්පනා කිරීම යෝනිසෝ මනසිකාරයය. අධර්මයෙන් පොහොසත්වීමට වඩා, දිලිඳ බවම යහපතැයි සිතීම, යෝනිසෝ මනසිකාරයය. දැන් මාහට ධනය අඩුවී ගොස් ඇත. එබැවින් දන්දීම නැවැත්වී යුතුයයි සිතීම, අයෝනිසෝ මනසිකාරයයි. දුප්පත්වුවද ඇති සැටියකින් දීම කරගෙන යන්නට සිතීම යෝනිසෝ මනසිකාරයයි. මට ලැබෙන පඩිය මද නිසා අල්ලස්ගැනීම හෝ කළ යුතියයි සිතීම, යෝනිසෝ මනසිකාරයයි පිරිමසාගෙන ඇති සටියගින් දැහැමින් ජීවත්වන්නට සිතීම යෝනිසෝ මනසිකාරයයි පැවිද්ග විසින් ලැබෙන ප්‍රත්්‍යය මද නිසා සිකපද කඩකරමින් නොමනාලෙස ජීවත්වන්නට සිතීම යෝනිසෝ මනසිකාරයය දුකසේ වෝද දැහැමින් ජීවත්වන්නට සිතීම යෝනිසෝ මනසිකාරයයි. අගුත්තර ඒකක නිපාතේ මෙසේ සටහන්. මහනනි යමකින් නූපන් අකුසල ධර්මය උපදිිත්ත උපන් කුසලධර්මියයෝ පිරිහෙද්ද මහණනි මේ අයෝනිසෝ මනසිකාරය යම්බඳුද එබඳු අන් අන් එක ධර්මයකුදුු මම නොදනමි මහණනි කාරණයට අනුකූලු නොවන පරදිී මෙනෙහි කරන්න හුට නූපන් අකුස්සල ධර්මයෝ වැඩයි. උපන් කුසල ධර්මයෝ පිරිහෙයි. මේ සූත්‍රයෙහි උපන් කුස්සලයෝ පිරිහතියයි වදාරා ඇත්තේ රූපාවචර අරූපාවචර කුසලයන් සඳහාය. රූපාවචර අරූපාවචර ධ්‍යානයන් ලබා ඇතිෝ සමහර විට අයෝනිසෝ මනසිකාරය නිසා, කෙෙස් ඇතිවී ධ්‍යානයෙන් පිරිහෙති ඔහු ධ්‍යානයෙන් නොපිරිහි කළුරිය කළහොත් ඒ කුසලය බලයෙන් බ්‍රක්්මලෝකෙහි උපදිති ධ්‍යානයෙන් පිරුණොහොත් බ්‍රක්්මලෝකෙහි නූපදිතිී. පිරිහුණු ධ්‍යාන කුසලයෙන් ඔවුනට අනාගත බවලදී කිසි විපාකයක් නො ලැබේ. ඒ කුසලේ සම්පූර්ණයෙන්ම විභාකය නැති තැනට පැමිණේ. ලෝකෝත්තර කුසලය කිසිකාලක නොපිරිහෙයි. එහි විපාකය වූ ලෝකෝත්තර පලය එකනෙහිම ලැබේ ආරියේයෝ කිසි කලෙක ලෝකෝත්තර පලයෙන් නොපිරිහෙති කාමාවචර කුසලය ද සම්පූර්ණය නොපිරිහෙයි. අපර චේතනාවන රක්වීමෙන් එහි බලය හිනෙවෙයි අපපුත්තක සිටුගේ කතාව ඒයට නිෙදසුනකි සැවත්නුවර බොහෝ ධනය ඇති සිටුවරයෙක් විය ඔහුට රන්ම ලක්ෂ සියයක් පමණ තිබින ප්‍රමාණයක් නැති තරමට රිදී තිබින එහෙත් ඔහු ඒ ධනයෙන් ප්‍රයෝජනයක් නොගත්තේය ඔහු අනුභව කළේ කාඩි හා හුණු හාල් බත්ය. ඇන්දේ කැබලිතුනක් එක්කොට මසාගත් හනරදිය ගමන් කළේ කබල් කරත්වයකිනි ඔහොට දූදරුවෝ නොවූහ මරණින් පසු හිමියෙකු නැති ඒ ධන සම්භාරය කොසොල් රජතුමා රජගෙට ගෙන්වාගෙන අපපුත්තක සිටුගේ පුවත බුදුන් වහන්සේට සැලකළේය. බුදුන්වහන්සේ රජතුමාට අපපුත්තක සිටුගේ අතීත කතාව වදා අලසේක එය මෙසේය. එක් දවසක් පදුමවතිී දේවියගේ තුන්වන පුත්වූ පගරසිකී නම් පසයබුදුන් වහන්සේ ගන්ධමාධන පර්වතයේ සමුවත්සුවෙන් වැස අලියොම්වේලෙහි අනවතත්තවිලෙන් මුවසෝදා මනොසීලා තලෙහි සිට හැඳ කාය බන්ධනය බැඳ ආසිවුරුගෙන අභි්ඥාපාදක චතුරුතධ්‍යානයට සමවදී ඉරදිියෙන් අහසට නැගගොස් නගරද්වාරයේදී ආසින් වැස අගරවාසීන්ගේ ගෘහ දවාරයන්හි දහසන් බැඳී පියල්ලක් තබන්නාක්වෙන් ප්‍රසාධනීය ගමනින් පිළිවෙලින් සිටතුමාගේගේ දොරට වැඩම කළසේක එදින සිටුතෙමේ උදර්සනින්ම ප්‍රනීත භෝජන අනුභාවකොට තෘප්තියට පත්වී ගෙපිලෙහි දක් පිරිසිදු කරමින් සිටියේය සිටි සිටුවරයාට එදින පසේ බුදුන් වහන්සේ දුටු කෙනෙහිම දීමට සිතක් ඇතිවිය. හෙත මේ බිරිිය හැදවා මේ ශුමනයාට පිණඩපාතය දෙන්නයි කියයා ගියේය. සිටුබිරිය සිතන්නේ මාමෙතෙක් මොහුගෙන් දෙන්නේ යන වචනය අසා නැත මොහු අද දෙන්න කීයේද එසේ මෙසේ කෙනෙකොට නොවෙයි. රාගදවේශ මෝහංශය කර තිබෙන බුදුන් වහන්සේ කෙනෙකුටය. මුන්වහන්සේට යන්තමින් දෙයක් නොදී ප්‍රනීත පිණ්ඩ පාතියක් පිළියල කර දෙමිය යිසිතා පසේ බුදුන් වහන්සේ විත ගොස් පසක පිහිටුආ වැඳ පාත්‍රය ගෙන යෙහි අසුනත් පනවා පසය බුදුන් වහන්සේ එහි වැඩම හිදවා පිරිිසුදු ඇල්සහලින් බත්පිස සුදුසු වියන්ජන හා කැවලි පිළියල කොට පාත්‍රය පුරවා පිටද සුවදින් සරසා පසේ බුදුන් වහන්සේට පිළිගැන්වූවාය පසේ බුදුන් වහන්සේ මෙයින් අන්පසය බුදුුවරයන්ට ද සංග්‍රහකරමිය එසිතා එහිදී පිණ්ඩපාතිය නොවලදා ඇයට අනුමෝදනා කොට පාත්‍රේ ගෙන නික්මුණුසේක සිටතුමා පෙරලා එනුයේ පසය බුදුන්දැක බහන්සේට පි්ඩපාතිය දෙන්නට කියා ගියමි.කිමෙක්ද පිඩපාතය ලද්දහුද ඇසය පසය බුදුන් වහන්සේ ලදමි සිටුතුමනියයි කීහ. එකල්හි සිටු හිසෝසවා පි්ඩපාතිය කෙසේ දැ බැලීිය එහි සුවඳ වැදී සිටුවරයාට සිට සත්තුටු කරගත නොහැකි විය. නිකම් ඉන්නා මේ මහනහුට මේ පිණ්ඩපාතිය නොදී අපගේ දාසයකුට හෝ කම්කරුවකුට හෝ දුන්නේ නම් යහපතැයි සිතීය අපරචේතනාව අයහපත්වීමෙන් ඔහුගේ කුසලය දුබලවිය ඒ පිනෙන් ඔහු හත්වරක් දෙවලෝ උපන්නේය හත්වරක් සැවත් නුවරවිය අපරචේතනාව අයහපත්වීමේ දෝෂයෙන් ඔහුට ලද සම්පතින් ප්‍රයෝජන නොලබිය හැකිවිය හතුනවාරේ සිටුවීමෙන් ඔහුගේ පින කෙළවරවිය. මල සිටුතුමා පෙරකළ පවින් රෞරව නරකෙහි උපන්නේය. කුම්මක්ග සේවනා යනු වැරදි මග ගැනීමය. මිච්චා දිට්ටි මිච්චා සංකප, මිච්චාවාචා මි්චාකම්මන්ත, මිච්චාජීව මිච්චාවායාම මිච්චාස්සති. මිචා සමාධයන අනාරය මාර්ග නොමගය. ඒ මගගත්තෝ එයින් සතරපායට යති. චේතසුවෝ ලීනත්තං යනු කුසලධර්මයන්හි සිත ඉදිරියට නොගොස් හැකිලෙන බවය. ඒ තිීන මිද්දේය පිනට හැකිලෙන සිදත්ත ඇත්තේ තන්දීමට කතා කළහොත් වස්තු ඇතද ඉදිරිපත් නොවෙයි පසුබසී පින්කමක් ගැන කතා කළද වස්තුව බලය ඇතද එය කිරීමට ඉදිරිපත් නොවෙයි. ඉදිරිපත්වුවද කටයුතු අත්‍රමග නවත්වයි. සිල් සමාදා වීමට අනලස වෙයි භාවනා කිරීමට අලසවෙයි එයි හුට සංසාරය දික්වෙයි. ත්‍රික නිර්දේශය නිමී